අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපි වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා භාවේ තබ්බා දස කසිනායතනානීතිති ගරු කටේතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමක් අනුව මෙහෙවීමක් අනුව මේ භාවනා කරන්නන් විසින් නැත්තම් පැවිද්දන් විසින් භාවනා කළ යුතු වැඩි යුතු තන වඩා ගත යුතු කාරණා 10කට හිත යොදන අවස්ථාවක් ඒකට මාතෘකාවට මෙහෙවීම හිත යෙදවීම එල්ලකිට වීම සාරිපුත්ත ස්වාමීන් කරන්නේ ප්‍රශ්නයක් ඇසීම මේ ශාසනයේ තන වඩා ගත යුතු ධර්ම 10 යනු කුමක්ද කියලා. ඊට පස්සේ ඒ 10ටම පොකුරක් වශයෙන් සමස්තයක් වශයෙන් එහෙම නැත්නම් ಉದ್ದೇಶයක් වශයෙන් දස කසිනායතනානි කියලා උත්තර දෙනවා. එතකොට මාතෘකාව තබනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දස කසින ගැනයි කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ විදිහට මේ ಉದ್ದೇಶ වශයෙන් දස කසින කියන භාවීතබ්බ දහත ධර්ම වාසිත කියන දේවල් හඳුනා දීලා එකක් එකක් ඊට පස්සේ නිර්දේශ වශයෙන් ඒ වගේ නම් කියවීම වශයෙන් 10 කඩලා පෙන්නනවා. එතකොට පළවෙනිම සඳහන් කළ දිනේ පඨවි කසිනේ පඨවි කසින මේකෝ සංජානාය උද්දං අදෝතිරියං අපමානාය කියලා මේ කසින 10න් පළවෙනි තියෙන මේ පඨවි කසිනේ පිළිබඳ සලකුණ නැත්නම් සංඥාව උද්දං අදෝ තිරියං උඩ යට දිග පළස වශයෙන් අපමාණ වශයෙන් වඩන්ඩ උපදේශිකුත් දෙනවා. ඉතින් අපි ඒක ඊයේ ධර්මදේශනාවේදී පසු කොටසේදී ඉදිරිපත් කරගත්තා. ඒ දස කසින පිළිබඳව දක්වන නිර්දේශයේ මේ පඨවි කසන නිර්දේශය කියන එක අපි තේරවාදී විසින් පිළිගන්න නැත්තම් තේරවාදය කියන එක හැදීමත් එක්කම ලෝකෙට බිහි වෙච්ච මේ විසුද්ධි මාර්ගයේ විශාල විස්තරයක් තියෙනවා. එහෙම නැත්තම් කියනවා නම් මේ දස කසින පිළිබඳවම අදාළ මූලික සාමාන්‍ය විස්තරي දක්වන්නේ මේ පඨවි කසින නිර්දේශේ. ඊට පස්සේ අනිකුත් කසිනයන් මේ දෙන ලද පොදු උපදේශ මාලාව අනුව නම් කිරීමක් කරනවා. ඒ කියන්නේ අපේ දේශන මාලාවෙත් අපි මේ කසින 10ටම අදාළ මූලික උපදේශ වෙන විදිහට කියන සමත භාවනාවට අදාළ මූලික උපදේශ ඉදිරිපත් වෙන විශේෂයෙන්ම මේ පඨවි කසිනේට සාපේක්ෂව. ඉතින් ඒ ඊයේ මතක් කරගත්ත විදිහට මේ පඨවි කසිනය සමතයට පමණක්ම සීමා වෙච්ච එකක් නෙවෙයි. නමුත් සිංහල බුද්ධ ආගමේ අපි දන්න විදිහට පඨවි කසින නිර්දේශය කියනකොට නැත්තම් පඨවි කසිනයක් අරගෙන පඨවි ධාතුව වඩන වෙලාව වෙනකොට ඒක බොහෝ විට සමතය තමයි වැටෙන්නේ. ඒ මාතෘකාවේ වර්ධනය, රචනය, ලේඛනය ඔක්කොම වෙලා තියෙන ලංකාවේ. ඉතින් ඒක නිසා ලෝකේ කොයි හරි කෙනෙක් ඒ පඨවි කසින නිර්දේශය කියවලා විස්තර බැලුවොත් ලංකාවට තමයි හැරෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන ලංකාවේ. ඒ නිසා පිටරටකට යන කෙනෙක්, තායිලන්තයට යන කෙනෙක්, බුරුමෙට යන කෙනෙක්, එහෙම නැත්නම් ඒ භූතානි වගේ යනකට රට කෙනෙක් කිව්වොත් මේ ඔක්කොම කටයුතු වෙලා තියෙන ලංකාවේ තමයි, ඉතිහාසගත වෙලා තියෙන ලංකාවේ තමයි, රචනා කරලා තියෙන ලංකාවේ තමයි. ඒ නිසා හරියට ඒ පඨවි කසින නිර්දේශය කරනකොට මුස්ලිම් මිනිස්සේ මේ මක්කම ගියා වගේ ලංකාවට යන්න ඕනේ මේවා දැනගන්න කියන එක ඉතිහාසගත වෙච්ච ආකල්පයක්. ඒ නිසා බුරුමේ රටවල් වල ඒ දවස්වල මේවා ලස්සනට රාජ්‍ය අනුග්‍රහය සහිතව වඩන කාලේ, වැඩෙන කාලේ, ලංකාවේ ශාසනයේ ස්වර්ණමය යුගයේ තියෙන කාලේ රජවරු, විශේෂයෙන්ම බුරුම රජවරු රාජ්‍ය අනුග්‍රහයෙන් ස්වාමින්වහන්සලා
නැවුනග්ගොලා ලංකාවට එවනවා. එවන්නේ රජයෙන් වියදම් කරලා. ඉතින් ඒකට හොඳට තේරිමක් තෝරනවා. එහෙදී එන්නේ ඉස්සර මේ නැව් යන්න පුළුවන්. භාෂාව දාන්න, ධර්ම විනය දාන්න, භාවනාට ලැබි ස්වාමින්වහන්සේ ලැබුවාම හැම කෙනාට මේක පිහිටන්නේ එක්ක නැවේදි අසනීප වෙනවා. එහෙම නැත්නම් මේ කාලගුණ දේශගුණේ ආහාර නිසා සප්පාය වෙන්නේ. යම් කිසි කෙනෙක් ලාංකික මහාවිහාරීය භික්ෂුන් වහන්සේලාගෙන් සහතිකේ ලැබුවොත් මේ කෙනා ලංකාවේ පාඨමාලාව සමාප්ත කරයි කියලා රජුරෝ උත්සවයෙන් පිළිගන්නවා. ඒ හාමුදුරුව ආපහු බුරුමෙට ගියාට පස්සේ ඊට පස්සේ විශේෂ නම්බු නාමයක් දෙනවා පත්ත ලංක කියලා. ලංකාවට සැපක්. ඒක හරියට වරක් මක්කම ගිය එකනට හජ් උත්සවයේ ගිනාට අල්හාජ් කියලා නමක් දෙනවා. ඒ අල්හාජ් කියලා කියන්නේ හජ් උත්සවයේ කරන ලද්දේ වරක් මක්කම ගිය. ඒ තරම් මේ ඒ රජවරු ලංකාවට සැපක් කියන එකත් නැක ලංකාවට ඇවිල්ලා ගියයි කියලා එක අදහස් කරන්නේ ඒ තේරවාද ක්‍රමයේ පිළිබඳව පූර්ණ පරිචයක් ලැබුවයි කියන. ඉතින් ඒ අත්ෝ එව්වා ඒ රටවල ශිෂ්‍යයන්ට ප්‍රගුණ කරවන සාමාන්‍ය ශිෂ්‍යයන්ට ගිහි ශිෂ්‍යයන්ට ප්‍රමුණ කරනකොට ඒ අයගේ හිතේ ලංකාව පිළිබඳ පුදුමාකාර සද්ධාවන්ත ඇඟීමක් පාරිනවා. අනේ මරෙන් ඉස්සලා අපිත් ලංකාවට ගිහිල්ලා එන්න ඕනේ කියන ආටියට ලාංකිකයා මම දඹදිව ගිහිල්ලා එන්න ඕනේ කියලා හිතෙනවා වගේ. ඉතින් ඒ ගෞරවය තාමත් ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳව පිරිවෙන් අධ්‍යාපනයේ වගේ ලැබෙන ස්ථානවල හරියට තියෙනවා. නමුත් අර බුදුමෙ වගේ රටක් එක්ක බලනකොට අපි බුරුමෙට වැඩිය බටහිර කරණෙ වෙන්න ගිහිල්ලා දැන් ඒ ලකුණු ඔක්කොම අපෙන් ගිහිල්ලා. බුරුමෙ තාම තියෙන්නේ පොය කැලෙන්ඩරේ. අපේ තියෙන්නේ ග්‍රිගේරියන් කැලෙන්ඩරේ. ඔක්කොම ව්‍යාකරණ පාලි භාෂාව බුරුමෙ පුදුම ඉදිරි දියුනෙනවා. අපේ රටේ ඉංග්‍රීසි පුදුම ඉදිරි දියුනෙනවා. ඒ වගේම සංවෘත ආර්ථිකයක් තියෙන බුරුම රටේ අපිගේ සම්පූර්ණ විවෘත ආර්ථිකයක් තියෙනවා. ඒ රටේ දරුණු ගෑනු ළමයින්ට පුදුමාකාර නීති වර්ගයක් දාලා තියෙනවා. එලියට යන්න දෙන්නේ නැහැ. අපේ රටේ ඒක දකින්න නැහැ. ඉතින් ඒ නිසා යැත්තෝ දැනට ලංකාවට බයිනවා. මෙච්චර වටිනා මේ සම්පතක් තිබිච්ච තැන ලෝකෙට බෙදලා දීපු තැන දැන් ආදර්ශයක් වශයෙන් පෙන්වන්නේ බටහිරට නතු වෙච්ච බටහිර ආකල්පවලට නතු වෙච්ච ඒකට දිව දිව කරගත්ත රටක් කියනවා. නමුත් ඒ චෝදනා කරන රටවල් වශයෙන් බුරුමේ සහ තායිලන්ත දෙකේ බුද්ධි අධ්‍යක්ෂ මට තියෙනවා. ඒ ඇත්තොත් මේ වෙනකොට අපි වාගෙම බටහිර කරන්නේ වෙන්න පටන් අරගෙන. එහෙම නැත්නම් මේ වෙළඳ ආර්ථිකයට යට වෙලා මේ ත්‍රිපිටකය ගැන හෝ මේ වගේ වැඩ ගැන හොයන අය අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ඇති බනර බුරුමේ යම් ප්‍රමාණයකට ඉස්සරහින් ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඒ ඉන්න අය ලංකාවේ කවුරු හරි බණ භාවනා කරනවා මේ වගේ හදාරනවා කිව්වොත් පුදුම ගෞරවයෙන් සලකනවා. මොකද ලාංකික මනස ඒත් දන්නවා මේ ඔක්කොම මේ රටවල ඔක්කොගෙම ඉතාමත්ම තීක්ෂණ මනසක් තියෙන. ඒ නිසා ලංකාවට ඇවිල්ලා ගොඩක් වැඩ කරපු ඒ පාවොක් සාරිය ස්වාමීන් වහන්සේ කියනවා මෙහි ඉන්න අය පාරමිතා පිරිච්ච අය කියලා. මොකද පාරමිතා පිරිලා පන්සිල් කඩන අය තමයි ඉන්නේ. දස අකුසල් කරන අය ඉන්නේ හොඳට පාරමිතා සහිතව සතුන් මරන. පාරමිතා සහිතව හොරකම් කරනවා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට ආදරෙන් ගෞරවයෙන් ලංකාවට එන අයට මේ දකින්න හදින දේවල් එනකොට හරි සංවේග පහළ වෙනවා. මොකද මේ වෙන්නේ? හැබැයි අපි ඒ රටකට ගියාට පස්සේ ඒ රටවලත් පරිහානි ලක්ෂණ පේන්න තියෙනවා. ඒ මොකද ඒ බුරුමේ වගේ රටක ඔය නියම පිංගිය තේරවාද ක්‍රමයක් පවතින අතර 90%ක් විතර තියෙන මහායාන ක්‍රම. චීන බලපෑම බොහොම ප්‍රකටව තියෙනවා. ඉතින් මෙහෙ අපෙත් තියෙන්නේ මෙව්ව කරනාට වැඩිය ඔය පූජා සත්කාර ක්‍රම. ඒගොල්ලෝ අපිට මේ පිංකම් කියන නමට බඩ බැඳගෙන hina වෙනවා. ලංකාවට යන්න කියනවා පිංකම් බලන්න. මොන දෙයක් කරුවත් ආ පිංකම්. මේ නම ඇහුනේ ගමයි hina වෙනවා. ලංකාවේ තියෙන පිංකම්. ඒකට කියන්නේ බුව කියන එක. ඒකෙත් තියෙනවා මොනවා කරන්න ගියත් අර පිංකම මේකින් පිංකම කියලා දාගෙන තියෙනවා. ඒ නිසා අපි ඒව පහුරු ගාලා අපි මේ භාවනා කරන කවුරු හෝ ගැඹුරට යන්න ගියාම සාමාන්‍යයෙන් ලෝකේ පටවිකසින් නිර්දේශය දාලා තියෙන සමතේට. නමුත් හොඳටම විස්තර කළ බලනකොට ඒකේ විදිහටම පංගුපීදුකට දාන්න අවශ්‍ය නැහැ. නමුත් මේ විසුද්ධි මාර්ගයේ තියෙන ක්‍රමය මේ දේශනා මාලාවට අපි ගාගත්තොත් අපිට ඒකින් තොරතුරු රාශියක් ලැබෙනවා, සැකිල්ල ලැබෙනවා. නමුත් මම උත්සාහ කරනවා ඒක මේ
සම්ප්‍රදාන කුල සමත ක්‍රමයට වඩා මේ වෙනකොට මේ පටවි කසිනය වැඩි හැකි ක්‍රම දෙක තුනක් එහෙම නැත්නම් සමත විපස්සනා වශයෙන් දෙක තුනක් තියෙනවා. අපි අර ඊයේ මතක් කරගත්ත විදිහට පසවි කසින නිර්දේශයේදී තියෙන්නේ කසින මණ්ඩලය සකස් කරගෙන ඒ කසින මණ්ඩලයේ ස්ථාවරව පිටියක అలවලා හෝ එහෙම ගෙනියන්න පුළුවන් විදිහට හදලා ඒක දිහා මීටරයක් එකමාරක් විතර ඈතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඇත්තේ කොන්දට දැල්වලා බලාගෙන ඉන්නවා. ඒක සමහර විටක ඇල්ලක් කඩාගෙන ඇట్లా අමු පස් පේන තැන්වලත් නැත්නම් අලුතෙන් හාපු කුඹරකත් හොඳ පරණ කසිනේ පිළිබඳව පළපුරුදු ඇත්තන්ද ඒකෙනුත් නිමිත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් කසින මණ්ඩලය සකස් කර ගන්නවා දෙවියත් විතර නැත්නම් අඟල් 10ක විතර වගේ රවුමට තී කොන්ද ලස්සන්ට ලෑල්ලක ලෑල්ලක් වටේ රෙදි කෑල්ලක් ඔතල හදලා හෝ නැත්නම් තනි රෙදි කෑල්ලක ලස්සනට ඒ විදිහට මඩ තියලා ඔතල මඩ තියලා සායම් කරගෙන සමතලයක් වෙන්න හදලා මේක පිටියක තියලා ඒක දිහා ඇත්දල්වා බලන්න ඉන්න කියලා කියනවා. උනාට වැඩි කර වෙන විදිහට බලන්නත් එපා. උනාට නිදිමත හැදෙන විදිහට බලන්නත් එපා. පහසුවෙන් යා හඩියට කණ්ණාඩියක තමන්ගේ මූණ බලන්නා වගේ මේ කසින මණ්ඩලය දිහා බලන්න කියලා. බලන්න ඉන්නකොට වරින් වර ඇස්පිල්ලම් ගන්න වෙලාවට ඇස්පිල්ලම් ගැහුවත් අරක පේන්න පටන් ගන්නවා. ඉස්සරහා මණ්ඩලෙ දිහා බලා ඉනකොට සම ආලෝකයේ සහිත සම වාතාවරණයේ සහිත ඉනකොට වරින් වර ඇස්පිල්ලම් ගහපුවාම මේක පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝග අවචරයට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඇස් ඇරලා තියෙනකොට වගේම ඇස් වහලා තියෙනකොටත් ඒ නිමිත්ත ගන්නව නම් හිතට ඒ ඉගෙන ගන්නව නම් යා ටිකක් වෙලා ඇස් දෙක වහගෙන බලන් ඉන්නවා. හදිහට ඉස්සරහා තියෙන වගේම පේනවා කියලා. ඉතින් ඒ විදිහට ඇතරියාගෙන හිටියත් ඇස් වහගෙන හිටියත් තියාගෙන හිටියත් කසින මණ්ඩලේ පේන මට්ටමට යෑම මේ කසින භාවනාවේ පළවෙනිම පියවර කියලා කියනවා. දුරට වැඩිමක්. එතකොට ඒ ඇත්තික වැස්සට පස්සේ ඇත්තික අරගෙන ඉන්නකොට වගේම මණ්ඩලේ පේන පටන් ගන්නවා නම් උග්ඝහ නිමිත්ත කියලා අපි සම්ප්‍රදාන කුල නමක් දීලා තියෙනවා. උගුර අර කසින මණ්ඩලෙන් ගත්ත නිමිත්ත හිතේ හිත උදුරගෙන තියාගෙන ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මේ වන්දනා කරන වෙලාවේ මේ බුදු පිළිම තියාගෙන අපි වටේ වාඩි වෙලා ගාථා සජ්ජායනා කරන පිරිත් කියනවා. ඉතින් උඟක් වෙලාවට සම්ප්‍රදාන කුල බුදු පිළිමක ලංකාවේ තියෙන වටේට බුදු රශ්මාලාවක් තියෙනවා. සිරස් සතක් තියෙනවා. ඒක දිහා බලාගෙන පිරිත් කියනකොට ඇත්තක වහපු ගමන් ඒ සිරස් සතේම ඡායාව ඇහැට පේනවා. සිරස් සතේ එළිය තිබුණ එක කළු පාට වෙලා පේනවා. කළු පාට වෙච්ච සුදු පාට වෙලා පේනවා. අර ආලෝකයෙන් ඒ දෘෂ්ටියේ පැවැත්ම නිසා ඕනෙම දෙයක් දිහා බලන ඉඳලා ඇත්තක වහලා ආයරනකොට අර වහගෙන ඉන්න ප්‍රදේශෙත් ඇත්තක ඇදියා වාගේ අරකේ ලාංඡනේ ගන්න එක අපේ මේ යෂ්ටි සෛල සහ කේතු සෛල කියන ඇස්වල තියෙන සෛලවල ස්වභාවයක්. ඒ කේතු සෛල ආලෝකීදී කරන ක්‍රියාව යෂ්ටි සෛල අන්ධකාරීදී කරනවා. ඒ නිසා යමක් දිහා බලනදි දැන් මෙහෙම ඉන්නකොට එක පාට ලයිට් කියුත්‍ර ඇට අන්ධකාර වෙනවා. අන්ධකාර වෙච්චාම මේ ලයිට් තියෙන තැන් වල වෙන විදිහකට පේනවා. අනිත් තැන් වල වෙන විදිහ නේක හිතෙන් ප්‍රක්ෂේපණය කරන දෙයක්. ඉතින් මේක තමයි මේ කසින මණ්ඩලය අපි පාවිච්චි කරන්නේ මුදුවට අරුණුවන් පාට හදාගත්ත මේ කසින මණ්ඩලය දිහා බලන ඉන්නකොට වරින් වර ඇස්පිල්ලම් ගන්නකොට ඇත් එක දිහා බල වහගෙන බලනකොටත් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාහතික වුණාට පස්සේ ඒක කරනකම් ඒ කසින මණ්ඩලයේ තමන්ගේ ඇස් මට්ටමේ තියාගෙන පුටුක වාඩි වෙලා හරි බලන ඉන්නවා. කණ්ණාඩියකින් මූණ බලනවා වගේ. මේ වෙලාව ආවට පස්සේ මේ උග්ඝහ නිමිත්ත ආවට පස්සේ එයා ඒ නිමිත්ත අරගෙන පහසු තැනකට ගිහිල්ලා වාඩි වෙනවා. මේක කරන්නේ වෙන මුගක් වෙලාට ඒකටම හදාගත්ත පුංචි කාමරයක ගල්ලෙනක සිනක නැත්තනකට අරගෙන ගිහිල්ලා ඒක තියලා බලන්න. ඒ කියලා තියෙනවා මේ සාමාන්‍ය රෝගතුක දඟලන අරීමේ තැන්වල මේක හදන්නත් එපා තියන්නත් එපා. ඒක ගිහිල්ලා විවේක තැනක තියන්න. තියලා ඇහැ නැත හිත මේක උග්‍රහණය ග්‍රහණය කරගත්තට පස්සේ ඒකෙන් එහෙම ගිහිල්ලා හැල හැප්පීමකින් තොරව Tamange පහසු පරියංගයට යන්නේ කියලා. ඒක හරියට සක්මණී ඇති කරගත්ත සමාධිය හලහප්ප ගන්න නැතුව පරියංකයට ගෙනියන කතාව මේකේ පෙන්ලා තියෙන උද්ඝහ නිමිත්ත අරගෙන ගිහිල්ලා ඒ ඇද්දක වහගෙන දැන් අර ඇති කරගත්ත නිමිත්තම බලාගෙන ඉන්නවා. යම් විදියකට ඒක අකමකා
වෙන හිතවිල්ලක් සද්දයක් වේදනාවක් ආවොත් ආය ගන්න බැරි වුණොත් ආයෙත් ගිහිලා කසින මණ්ඩලෙ දිහා බලන්න කියනවා. කරගෙන කරගෙන මෙහෙම කරගෙන ඉන්න වෙලාවක තමන්ට අර උද්ඝාණය කරපු නිමිත්ත අරගෙන ගිහිල්ලා වාඩි වුණාට පස්සෙත් ඒ නිමිත්තෙහි හිත බොහෝ වේලා පවත්වන්න පුළුවන් නම් ඒකට ප්‍රතිභාග නිමිත්ත කියලා නමක් දාලා තියෙනක ප්‍රතිභාගයේ අර නිමිත්තෙම ඡායාව වාගේ. ඉතින් එතකොට යම් වෙලාවක ඒ ප්‍රතිභාග නිමිත්තේ හිත පිහිටනවා නම් ඒ පිහිටන තා ඒ යෝගාවචරයගේ හිත අන්‍ය ලෝකේ බාහිර ලෝකේ එහෙම නැත්නම් ලෝකායත විශ්යන්ගෙන් අයින් වෙලා මේ කසින මණ්ඩලයේ හිටිනවා. ඉතින් ඒ සියලු ලෝකේ සබ්බ ලෝකේ අනබිරත සංඥා වගේ එහෙම නැත්නම් මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන විදිහට මේ කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ හදාගත්ත කසින නිමිත්තෙහි සංඥාව නැත්නම් පිළිබිබුව ඡායාව ඊහා හිත තියාගෙන ඉන්නකොට ඒ කෙනා පීවර දෙකකින් තමන්ගේ හිත උග්ඝහ නිමිත්ත ප්‍රතිපහාග නිමිත්ත කියන දණින් ඉදිරියට යනවා. ඉදිරියට ගියාට පස්සේ එයා දැන් උත්සාහ කරන්න ඕනේ මේ නිමිත්තෙන් කරන්න තියෙන කෘත්‍යය දැන් වෙලා තියෙනවා. නැත්නම් කසින මණ්ඩලයෙන් කරන්න තියෙන කෘත්‍යය වෙලා තියෙනවා. දැන් මේ හිතට වද්දාගත්ත මේ ප්‍රතිපහාග නිමිත්ත දිග කාලයක් පවත් ගන්න පුළුවන් නම් ඒක තවත් පීවර කීපකින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව සමත භාවනා ක්‍රමයට ඔය විදිහට උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත වශයෙන් තමන් හඳුනාගත්ත තැනින් උගුලගත තැනින් පහසු තැනට අරගෙන ගිහිල්ලත් හිතේ ඒ ඡායාව පිළිබිඹුව තියාගන්න පුළුවන් තත්වේදී අපි තේරුම් ගන්නවා මේ පාඨවි කියන සසම්භාර පාඨවිය එතෙ මේ පෘථුවි කියන වචනේ නැත්නම් පොළොව කියන වචනේ තමයි මේ අරගන්නේ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ තද ගතිය. පාඨවි ධාතුව කියලා ලක්ෂණ හයක් සාමාන්‍යයෙන් පොත්වල උගන්වනවා. තද ගතිය, හැල්ලු ගතිය කියන එක පාඨවි ලක්ෂණයක්. මෘදු ගතිය, ගොරෝසු ගතිය කියන එක පාඨවි ලක්ෂණයක්. බර ගතිය, හැල්ලු ගතිය කියන එකත් පාඨවි ලක්ෂණයක්. තද මෙලෙ මෘදු ගොරෝසු බර හැල්ලු. ඉතින් මේක කසින මණ්ඩලයක් හදාගෙන අර විදිහට හිතට වද්දා ගන්න වගේම යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ කසින මණ්ඩලයක් නැතුව එහෙම නැත්නම් විපස්සනාවට නැඹුරු වෙන විදිහට කරගන්න අපිට පුළුවන් අපේ පරියන්කේ ඉන්න වෙලාවෙදී මේ පටවි කියන ගුණය තදවතිය, තද භාවය, තද ස්වභාවය එහෙම නැත්නම් ඒකට ප්‍රතිපක්ෂ වෙන මෘදු ගතිය මෙලෙග් ගතිය කියලා කියන්නේ ඒ දෙක ලබා ගැනීම සඳහා ඒ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මතක් කරනවා උන්ට භාවනා කර කර ඉන්න වෙලාවේ Tamanට ආස්වාද ප්‍රසාදේ හෝ වේවා Taman කරන වෙනිකුත් භාවනාවක වේවා එහෙම නැත්නම් සක්මණේ ජීව තද ගතිය කියන්නේ මොකද්ද තද බව කියන්නේ මොකද්ද තද ස්වභාවය කියලා මොකද්ද කියලා දැනගන්න ඕන නම් Tamanගේ දිව්‍ය අගින් තමගේ ඥාන දතේ කෙලවර ස්පර්ශ කළ බලන්නේ කියලා. ඒක තමයි මේ තද කියන එක පෙන්වන්නේ. උඟ දිනක අහනවා මොකද්ද මේ පටවි ගතිය කියලා. එතකොට කියන මේ කසින මණ්ඩලයේ හදලා සම්භාර පටවිය තේරුම් ගන්න බැරි නම් තමන්ම තමන්ගේ දිව අග ඥාන දතේ හෝ ඇඹරුන් දතක ගාලා බලන්නේ. එතකොට තමයි තේරෙයි මේක තමයි තද ගතිය කියන්නේ. මිලෙක් ගතියද කියනවා තොල් දෙක මැදට කෙල ටිකක් අරගෙන දිවෙන් ස්පර්ශ කරන්න කියලා. එතකොට මෙලෙග් ගතිය. ඉතින් මේ පෙන්වන්නේ යෝගාවචරයට මේ ඉඟි කරන්නේ යෝගාවචරයට කසින මණ්ඩලයක් නැතත් තමන් කරගෙන යන භාවනාදී යම් වෙලාවක කකුලේ ගලක් ඇනිලා තද ගතිය වැටේ. ඉතින් මේ යෝගාවචරය අම්මට කියලා බැනලා ගලට බැන බැන කියනවා මිසක්කා මේක මේ තද ගතිය කියලා වටහා ගන්න ගියාම යාන මොකද්ද සංසය තද ගතිය කියන්නේ කියලා. ඒ කියන්නේ රේජිනදා ජීවිතේ විවහාර භාෂාව ඉඳලා භාවනා භාෂාවට මොකද්ද තද බව මොකද්ද තද ස්වභාවය මොකද්ද තද ගතිය කියලා කිව්වහම ඒක දැන් දාර්ශනික පැත්තට යනවා. එතකොට කියනවා දිවෙන් පිරිමැදලා බලන දතාග ඔය තමයි තද ගතිය. මෙලෙග් ගතිය කියලා කියන්නේ කියලා ගැහුණාට පස්සේ ලොල් දෙක අතර මැද තියෙන මෙලෙග් ගතිය. එහෙම නැත්නම් අපි මේ ගලට බණින එක නිකරන්නේ ඒ ගල අපිට උදව් කරනවා තද ගතිය දකින්. ඉතින් ඒ කටුකුරුදී සංස කියනවා ගලක තව ගලක් හැප්පුණාට අරගලයක් නැහැ.
ගලක පය හැපිච්චාම අරගලයක් තියෙනවා. මේ ගලට බයින් අපි. එතකොට මේ ගල හැපීම නිසා ඇතිවෙච්ච තද ගතිය, තද බව, තද ස්වභාවය බලා ගන්න යනවනම් ඒක භාවනා මාර්ගයක්. ඒක භාවනාවට නිමිත්තක්. ඒක භාවනාවට ධාතු ගුණේට ඉදිරි ගමනක්. නමුත් එදිනදා ජීවිතේ අපි වැඩවලදී අපි ඒක දන්නේ නැති නිසා බොහෝ දිනෙකට තද බව, මෙලෙක් බව, හැල්ලු බව, බර බව කියනෝට කියනවා වාඩිලයින් ඇඟි අතේ ඇඟිල්ලක් නිකන් හොල්ලලා බලන්න කියනවා. ඒක බොහෝම සෑල්ලුවට හිල්ලෙනවා. ඒ තමයි සෑහැල්ලු බව කියලා කියන්නේ. බරගමතේ බරබතිය ගතිය තීරේ තමයි ඉඳගෙන ඉන්න ආසනයේ මේ බර වැටලා තියෙන හැටි. අන්න ඒ වගේ මේ ඉඳගෙන හිටගෙන යනකොට එනකොට කනකොට බොනකොට ආස්වාද කරනකොට ප්‍රසවාස කරනකොට මේ වැටහෙන මේ ගති, මේ භාව, මේ ස්වභාව හඳුනා ගන්න උත්සාහ කරනවා නම් එයාට වෙනම කසින මණ්ඩලයක් හදාන පැත්තකට ගිහිල්ලා ඒක පටිග්ගහ පටිභාග නිමිත් හදාන ආයෙ ඉන්න තැනට ඇවිල්ලා උග්ඝහ නිමිත් ගන්න මේ සමත ක්‍රමයේ වෙනුවට අපේ ශරීරෙම කොටස් වාශයක් ගන්න පුළුවන්. ඒ හැම එකම එනේන වෙලාවේ තද ගතිය, තද බව, තද ස්වභාවය දැනගෙන මේ ඉවර දොස් කියන වෙනුවට තද භවෙහි හිත තබා ගන්න පුළුවන් නම් කසින මණ්ඩලයක ගන්න අනිසංස අපිට ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ධාතුන්ගේ ಗುಣ උද්දී නැගිටපු වෙලාවෙම දලා නිින්ද යන කම්ම අපිට ඇවිල්ලා කතා කරනවා. අපි වට එක්ක සමහරකට කැමති වෙනවා, සමහරකට අකමැති වෙනවා. කවදාකවත් මේක භාවනාවකට, කවදාකවත් මේක කෙලස් කැපීමේ වැඩ පිළිවෙලකට, කවදාකවත් මේක ප්‍රතිපදාවකට යොදා ගන්න හැටි දන්නේ නැහැ. ඉතින් අපි ඒවට පිළියම් කරන මේ ලෝකෙ මට්ටම් කරන්න හදනවා. මම යන තැන් වල බාහිර මට්ටම් කරලා තියෙනවා. මොකද මට හැප්පෙන්න බෑ කියලා. මොකද හැප්පෙනොන හැප්පෙනකොට වැටහින තද ගතිය, තද බව තේරුම් ගන්න තරම් තේරුම් අරගත්තොත් එයා ඒක අවස්ථාවේ වාසිය ගත්ත වෙනවා. ඉතින් ඒ විදිහට ලැබෙන වෙලාවේ තද ගතිය ලැබෙනකොට විපස්සනා යෝගාවචරය තද ගතිය දකින්නේ ක්ෂණ මාත්‍ර වශයෙන්. ඒ වෙලාවේ දැන් තද ගතිය ඊට පස්සේ මෙලෙක් ගතිය කියලා දැන් පඨවි කසිනේ බලනකොට ඒ කසින මණ්ඩලයේ තියෙන පඨවි සසම්භාර පඨවි අපි බලන්නේ එක දිගට පවත්තන්න. ඒ නිසා සමත සම්නිමිත්ත සහ විපස්සනා නිමිත්තේ ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. සමත නිමිත්ත එළියේ තියෙනවා දේශ බලාගෙන ඉන්න පුළුවන්. විපස්සනා වශයෙන් ලැබෙන පඨවි නිමිත්ත එනේන වෙලාවේ අහුලන්න ඕන. එනේන වෙලාවේ දැනගන්න ඕන. මේ ගැමි භාෂාවට දාන්න නැතුව මේ ගලක් නෙවෙයි මේ තද බව, මේ තද ගතිය, මේ තද ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන් නම් එතකොට එයා ක්ෂණ මාත්‍ර වශයෙන් පඨවි ධාතුව තේරුම් ගන්නවා. සමතිදී ගන්න පඨවි ධාතුව පඨවි උද්ඝහ නිමිත්ත අනිවාර්යෙන් බාහිර දෙයක්. විපස්සනාවේදී ගන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අභ්‍යන්තර දෙයක්. ඉතින් ඒ අනුව සමතිර ගන්න අරමුණ සම්මත අරමුණක් කියනවා. විපස්සනාවට ගන්න අරමුණ ප්‍රත්‍යක්ෂයක්. එහෙම නැත්නම් තමන්ගෙම ශරීරයෙන් හට ගන්න එක. මේ වෙලාවේදී මේ විදිහට අපි සමත භාවනා විපස්සනා භාවනාවේදී තියෙන ලකුණු වෙන් කළ දැනගන්න පටන් අරගත්තොත් සමතේ ගන්න සම්මුති අරමුණක් විපස්සනාදී ගන්න තමන්ට ප්‍රත්‍යක්ෂ කළ හැකියි. සමත ක්‍රමය උග්ඝහ නිමිත්ත පටිඝා පටිභාග නිමිත්ත උපචාර සමාධි අර්පණ සමාධි වශයෙන් ඒක අර ටිකෙන් 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 පාඩම් පන්තියක් වගේ කරත හැකි. නමුත් ඒක දැනගත්ත කෙනාට මෙතනින් අපි උත්සාහ කරන්න හදන්නේ පඩවි ධාතුවේ තියෙන තද ගතිය කියලා. එයාට තේරෙනවා ඇවිදිනකොට කකුල ගලක් කැපුණාත් දිව ගිහිලා දත කැපුණාත් ඒ පඩවි ගතිය තමයි මේ පෙන්වන්නේ කියලා එයා දැනගන්නවා. අවස්ථානුකූලව ඒ එන වෙලාවට චන මාත්‍ර වශයෙන් ඉන පටවි ධාතුව ප්‍රයෝජන ගන්න. ඒකේ එනවා යනවා වගේ තමයි තියෙන්නේ. ඒක චිත්තක්ෂණක තද ගතිය ගා ගතිය නැහැ. නමුත් අර සමතිදි කියන්නේ එක දිගට ඒක දිගට පවත්වන ගතිය. ඒ කියන්නේ චන මාත්‍ර වශයෙන් හෝ එමු නැත්නම් ක්ෂණ භංගුර භව ඇති නොවෙන්න වගේ බලා ගන්නවා සමතිදි. ඒකනේ කෙනෙක් සමත වශයෙන් විපස්සනා මේ කසින මණ්ඩල වඩනකොට ඒකටම වෙපේ වෙලා මේ මණ්ඩලයේ තියෙන තැන්න ගිහිල්ලා උද්ඝහණය කරලා තමන් වාසි වෙන තැන්න ඇවිල්ලා පටිභාග නිමිත්ත ඇති කරන භාවනා කරනවා. නමුත් එහෙම කරගෙන ඉන්න තරම් විවේකයක් නැති කෙනා මේ අපි මේ මතුවෙන වෙලාවේ තදගතිය තේරුම් ගන්න ඕනයි කියන කෙනා නැත්තම් කාර්යබහුල ජීවිතයක් ගත කරන එක්කනා මේ ක්‍රමේ හදාරලා
නැත්නම් මේ ක්‍රමයේ ඉගෙනගෙන තියෙන තද බවක්, තද ගතියක්, තද ස්වභාවයක්, මෙලෙක් බවක්, මෙලෙක් ගතියක්, මෙලෙක් ස්වභාවයක් කියන හැම වෙලාවෙදීම එතනදී මේ චිත්තක්ෂණයදීම මේ තද බව හෝ මෙලෙක් බව තේරුම් ගත්තනම් ඒ තද බව තේරුම් ගන්න ඒ මෙලෙක් බව තේරුම් ගන්න ඒ චිත්තක්ෂණේ කෙලස් නැහැ. ඒක නිසා විපස්සනා යෝගාවචරය හරිම අවස්ථාවාදී. දවස පුරාම වැඩ කරනකොට දැනෙන පටවි ධාතු ගැන කතා කරනවනේ තද බව මෙලෙක් බව බර බව හැල්ලු බව සුමුදු බව රළු බව කියන මේ මොනවා හරි ලක්ෂණයක් මතුවෙන වෙලාවේ එයා ඒකත් එක්ක මනාපමනා පහල කරන්නේ නැතුව තීරුම් ගන්න උත්සාහ කරනවා. කසින මණ්ඩලයක ඉන්න උනට අවස්ථානුකූල ලැබෙන දේ. ඉතින් ඒක නිසා කසින පටවි කසින නිර්දේශින් තොරතුරු ගොඩක් ලබා ගන්න පුළුවන් විපස්සනා කරන යෝගාවචර. ඒක මහසිස ඇඩර් ස්වාමීන් වහන්සේ නී යූරේ කියලා අර ක්‍රමය එදිනදා ජීවිතේ වැඩ කරනකොට කසින මණ්ඩල හදන්න නැතුව පටවි කසිනේ තේරුම් ගැනීම සඳහා මේ විපස්සනා ක්‍රමය හදලා තියෙනවා. ක්‍රමය ගන්නෙ මේකෙන් තමයි. මේක ඒ සඳහාම යෙදිලා කරන්න ඕනේ. මේ ක්‍රමය දන්න කෙනාට චිත්තක්ෂණ වශයෙන් තදගතියක්, මෙලෙක් ගතියක්, බරගතියක්, හැලු ගතියක්, සහල් සුමුදු ගතියක්, තද ගොරෝසු ගතියක් එනකොටම මේ පටවි ධාතුව කියලා තේරුම් ගන්න පුළුවන්කමක් එන එක ගැමි භාෂාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. ධාතුන්ගේ භාෂාව කියන්නේ පටවි ධාතුව આવොත් එයා තද ගතියෙන් තමයි කතා කරන්නේ. මෙලෙක් ගතියෙන් තමයි කතා කරන්නේ. බර ගතියෙන් තමයි කතා කරන්නේ. හැලු ගතියෙන් තමයි කතා කරන්නේ. සුමුදු ගතියෙන් තමයි කතා කරන්නේ. ගොරෝසු ගතියෙන් තමයි කතා කරන්නේ. ඒ හයම එනකොට දැනගන්න ඕනේ මේ මට උණ ඇදිලා කකුලේ ගලක් හැප්පුණා කතා නෙවෙයි. ඒක ඔක්කොම බොළඳ කතාය වෙලා. මේ ගති, මේ භාව, මේ ස්වභාව ඒකේ යෝග ජීවිතේ විශාල පිම්මක් පයින්. ඒ දන්නේ නැතුව මේක මේ කකුලේ ගලක් හැප්පුණා කියලා ගලට බනින්නයි. ඒ පැත්තට යන කෙනා අනිකුත් ඒ වගේ බාල ජනතාවත් එක්ක අඳ බාල ජනතාවත් එක්ක එකතු වෙලා මේ ගති වලින් කතන්දර හදනවා. ගති වලට ස්වභාව භාව ලක්ෂණ වලට ගියේ කෙනා ස්වභාව ලක්ෂණ ඒවා කතන්දර හැදිලා නම් තක් වෙලා කියනවා. මේ ධාතුන් නිතරම අපිට මතක් කරලා දෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකත් එක්ක අපි ඇසුරු කරනවා. මේකේ මේ සම්පප්පලාප හදන්නේ නැතුව, කයි කතන්දර හදන්නේ නැතුව එනේන වෙලාවේ මේ ධාතු ගුණ තේරුම් ගන්න ගියොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. අවදීන් ඉන්න හැම වෙලාවෙම විපස්සනාවක් සිද්ධ වෙනවා. අවදීන් ඉන්න හැම වෙලාවෙම සතියින් වැඩ යනවා. ඒක නිසා යම් හේකින් අපි හිතමු අර උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත වශයෙන් අරන යෝගාවචරයට ඇත් එක වැහුවට පස්සේ අර Taman දැකපු ඒ පටවි මණ්ඩලය පේන්න පටන් අර ගන්නවායි කියේ. ඒ පේන්න පටන් අර ගන්නකොට එයා ඒක රැක ගැනීම සඳහා ඒ උපයාස පියා ගන්නලද පටිභාග නිමිත්ත ආරසා කිරීම සඳහා කරන ක්‍රියාවලිය තමයි මේ යෝගාවචරයක් වශයෙන් සමත අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. පටවි කසිනෙන් උද්ඝාන නිමිත්ත පටිභාග නිමිත්ත අරගෙන ඒ උපයාසප්පයා ගන්නලද ඒ පටිභාග නිමිත්ත නිතර පැවැත්වීම සඳහා දැන් මේ බලාහනේ ඉන්නේ ඇත්ත පෘථිවි මණ්ඩලයේ දිශා නෙවෙයි මණ්ඩලයේ ඇති කරගත්ත දැකපු ඉති ඡායාවදියා මේක දිගට පවත්වන්න යන හදනකොට ඒ කිනාට ඒකට කරන ක්‍රියාවලියක් කියන සමත අනුග්‍රහිතේ කියලා මේ අනුග්‍රහ කරනවා කියන්නේ උපයීමේ වැඩක් නෙවෙයි උපයා ගන්නා ලදදී ආරසා කිරීමේ වැඩක්. සමහරෙක් ඉන්නෝ උපයනගනවත් නැහැ. උපයන්නත් බැ. ඒ කට්ටිය භාවනාවට ගැලපෙන්නේ නැහැ. ඒගොල්ල භාවනාවට අභව්‍ය පුද්ගලයෝ. නමුත් යම් කිසි කෙනෙක් ඒක හිතට වද්දාගෙන හිතේ තැම්පත් කරගෙන පටිභාග නිමිත්ත වශයෙන් ගන්න පුළුවන් නම් එයා භාවනාවට භව්‍යයි. හැබැයි යාට මේ මත්ෙහි කල යුතු විශේෂ හික්මීම් ටිකක් තියෙනවා. මේ මත්ෙහි කල යුතු විශේෂ අභ්‍යාස ටිකක් තියෙනවා. ඒකට අපි සමත අනුග්‍රහිතය කියලා කියනවා. ඒ අනුග්‍රහිතය කරන්නේ අර නැවත නැවතත් පටවි නිමිත්තට හිත යෙදවීමෙන් නොයෙදුවොත් එන්න ඉඩ තියෙන අකුසල් ධර්ම වලක් කරනවා. පටවි නිමිත්තට හිත යෙදෙන්නේ ඒකට නොයෙදුවොත් හිතට එන්නේ ඉඳී තියෙන අකුසල් ධර්ම. අන්නේ අකුසල් ධර්ම නොයෙදීම පිණිස නැවත නැවතත් ඒ මේ පටිභාග නිමිත්තට හිත දානවා කියන එක
තේරුම් අරගත්තොත් තේරුම් ගන්න මට්ටමට ගියොත් ඒ යෝගාවචරයා යෝනිසෝ මනසකාරී තියෙන කෙනෙක් කියලා හිතනවා. යම් කිසි කෙනෙක් අනේ එහෙම කරන්න බෑනේ මට සද්ද ඇහෙනවනේ මට රූප පේනවනේ මට ගඳ දැනෙනවනේ මට හිතවිලි එනවනේ මට වේදනාව එනවනේ කියලා චෝදනා කරන පැත්තට ගියොත් එයා තාම කමඨාන සුද්ධ වෙලා නැහැ. එයා දැනගන්න ඕනේ මේ පටවි ගසිනේ දැක්කේ නැත්තම් මොනවාරි ඉවර්ණයක් තමයි. මොනවාරි කෙලෙසයක් තමයි. ඒක නිසා මේ කෙලෙසේ නැති කිරීමට නම් නැවත නැවතත් තමන්ගේ හිතේ තියෙන අර නිමිත්තටම හිත දාන්න ඕනේ. නිමිත්තටම හිත දාන්න ඕනේ. ඉතින් ඒක නිසා නිමිත්තට හිත දැමීම සඳහා ආධාර කරන වැඩවලට අපි කියනවා අනුග්‍රහ කරනවා සප්පාය කණු සලසලා දෙනවා කියන එක. අපි නිමිත්තට හිත දාන්න උත්සාහ කරයි කියලා බාහිරේ සද්ද නැති වෙන්නේ නැහැ. වේදනා නැති වෙන්නේ නැහැ. හිතවිලි නැති වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ ඒ ඔක්කොම ආස්සේ සද්ද ඇහුණත් වේදනා දැනුණත් හිතවිලි තිබුණත් අර මතුවෙච්ච කසිනු මණ්ඩලයට පටිභාග නිමිත්තට හිත යොදමින් අර බාහිරින් එන කරදර නොයෙන්න උත්සාහ කරනවා. ඒක කියනවා අපිට මේ ඉන්න තැන තෙමෙන්ට නැති වෙන්න නම් අපිට වහලයක් ගන්න වෙනවා. වහලේ හරියට හදාගත්තොත් තේම බහින්නේ. නමුත් මේ හතර පැත්තෙන් එන වාතය නිසා මේ ජනිල් දොරවල් වලින් ගිබිම තෙමෙනවා. එතකොට ඒකත් වැස්ස වෙලාවට ආවරණ ලණ්ඩෝ. එහෙම නැත්නම් ගිබිම තෙමෙනවා. ඒක නිසා අපිට දැන් කසිනු මණ්ඩලෙන් ආධාරයක් තියෙනවා. පුළුවන් තරම් එහි හිත ගත කරන තාක් ඊ එන්න තියෙන අකුසල් නූපන්න අකුසල් නොයිපද වීමේ ප්‍රධාන වීරිය ඒ යෝගාචරයාගේ අතේ තියෙන දැන්. එයාගේ අධිකාරී ශක්තිය අරදී තියෙන. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස භාවනා කරන කෙනෙක්ම ගසින කරන්නේ විපස්සනා කරන කොයි වෙලාවක හරි තදගතියක් වැටෙනවා නම් කොයි වෙලාවක හරි මිලෙග්ගතියක් වැටෙනවා නම් කොයි වෙලාවක හරි බරගතියක් වැටෙනවා නම් කොයි වෙලාවක හරි සහැල්ලුගතියක් වැටෙනවා නම් කොයි වෙලාවක හරි සුමුදුගතියක් වැටෙනවා නම් කොයි වෙලාවක හරි කුරුසුගතියක් වැටෙනවා නම් මෙන්න මේකයි කියලා ආස්වාසිය පටන් ගන්නකොට කොහොමද මට ආස්වාසිය මුල වැටෙන්නේ මැද වැටෙන්නේ අග වැටෙන්නේ කියලා බැලුවොත් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව මුල විදියට නෙවෙයි මැදදී අපිට හැප්පෙන්නේ. මැද විදියට නෙවෙයි අගදී හැප්පෙන්නේ. ඒ කියන්නේ පටවි ධාතුවේ විශාල රචනයක් ප්‍රවර්ධනයක් මේ කසින මණ්ඩලයෙන් ලබාගත්ත මේ අත්දැකීමේදී හුස්ම ගන්න කොටත් වෙනස් වෙනවා. පිම්බෙන හැකිලෙන කොටත් තද ගති හැල්ලු ගති වෙනස් වෙනවා. අන්න ඒක දිහා බලාගෙන ඉන්න හැම වෙලාවෙදීම කසින මණ්ඩලයක් නිමිත්තක් ප්‍රතිභාග නිමිත්තක් නැතත් ආස්වාස් ප්‍රසාසී තුල තියෙන තද ගති, මිලෙග් ගති, බර ගති, හැලු ගති, මුරුදු ගති, ගොරෝසු ගති වල විශාල වෙනසක් වෙනවා. එතකොට අර සමත නිමිත්ත වඩන කෙනා ඒ කසින නිමිත්ත, ප්‍රතිභාග නිමිත්තම බලමින් එහි ගත කරන අතරය මේ විපස්සනා යෝගාවචරය ඒ පටවිධාත්වයේ ලක්ෂණ 6 එකිනෙකට මාරු වෙන හැටි එකින් එකින් දව ක්‍රමයෙන් වෙනස් වෙන හැටි බලා ගන්න තරමට තමන් බලන අරමුණෙහි වෙනස් වෙන සුළු ගතියට ආරාධනා පූර්වක යෝගාවචරය බලන විපස්සනා සමත යෝගාවචරය අරමුණ වෙනස් නොවන පැත්තට සාදර වෙලා හිත බලන මණ්ඩලේ වෙනස් කරගන්න නැතුව ඒකම දිගට තියෙන විපස්සනා යෝගාවචරය බලන්නේ පටවි ධාතුව දැක් ගන්න පුළුවන් මොනම කාරණාවක් ආවත් ඒක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. ඉතින් ඒ අනුව බලනකොට යෝගාවචරයගේ ආකල්ප සමති යෝගාවචරයගේ සහ විපස්සනා යෝගාවචරයගේ ආකල්ප දෙකක් තියෙනවා. අරමුණ නොසෙල්වා එහිම තබා ගැනීම සමතේ වෙන අතර ඒ සඳහා සතිය ඇති කරන්න උදව් කරපු අරමුණම කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන දැක්ම තමයි විපස්සනා වෙන්නේ. ඉතින් මේ දෙක එක යෝගාවචරයගෙමුත් වෙනවා. වේලාවක එහෙම අරමුණ පිටියේ ගැඳපු පිටිසුතුමක් වගේ පේන්න පටන් ගන්නවා. තව වේලාවකට වතුර ඇඳ විරක් වගේ වහා වෙනස් සුළු ගතියකටපත් වෙනවා. මේක මේ යෝගාවචරයේ දෝෂයක්වත් එහෙම නැත්නම් මේ නැකත වෙනස් වෙලා ග්‍රහය දෝෂයක්වත් නෙවෙයි. මේ විදිහට මේ වෙනස් වෙනකොට ඒකේ වෙනස් වෙන ස්වභාවය ඒ විදිහටම වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට හරි ලේසි ඉදිරියට යන්න. නමුත් මේක අරක හොඳයි ස්ථිරව තියෙන කොහොඳයි වෙනස් වෙන්නේ කොහොඳ නැහැ. නැත්නම් වෙනස් වෙන්නේ කොහොඳයි ස්ථිරව තියෙන කොහොඳ නැහැ කියලා පංගු peerුවට යන්න පටන් ගත්තොත් ඒ පංගු peerුවේ තියෙන භයානකම තමයි යෝගාවචරයා සමබර වார்த்தාවක් ඉදිරිපත් කරන්නේ. එයා ඉදිරිපත් කරන්නේ අර තෝරපු බේරපු කොටස් ටිකක් විතරයි. ඒත් ඒක අහගෙන ඉන්න කෙනාට කියන්න බෑ මෙයාට මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා පටවි ධාතුව විතරක්ම අරගෙන බැලුවත්
සමත වශයෙන් බැලුවත් විපස්සනා වශයෙන් බැලුවත් ඒ වෙනකොට ඒකට සම්බන්ධ වෙනකොට ඒක භාවනා කරනකොට කියලා කියන්නේ වර්ධනය කරනකොට ඒක වේන සිද්ධ වෙන ආකාරය විස්තර කිරීමේදී ඒක විපස්සනා යෝගාවචරයට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. සමත යෝගාවචරයට එහෙම විස්තර කරන්න බැරි වුණාට එයාට ක්‍රමයෙන් හරියට නිකන් හැන්දෙන් කවනවා. ටික 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 අරකට අනුග්‍රහ කරන ක්‍රම කියලා දෙන ඕක තමයි ස්වභාවේ. අපි අර කිව්ව වගේ තමන් ඒකට ලබා ගන්නලද ප්‍රතිභාග නිමිත්ත නොසලී පැවැත්වීමට හොඳ ආවාසය මොකද්ද කියලා තෝරගන්න කියන. එයා ඒ පූර්ණ කාර්යිනව කරන කෙනෙක් නිසා සුදුසු ආවාසය තෝරා ගැනීම සමත යෝගාවචරයට අවශ්‍යයි. විපස්සනා යෝගාවචරයේදී නර්ග නැහැ. නමුත් විපස්සනා යෝගාවචරය කොතනදී මතුවුණත් මතුවෙන දේ අල්ලා ගැනීමේ අවස්ථාවාදී සෙල්ලක් කරගතියක් තියෙනවා. ඒක නිසා අපි භාවනා මධ්‍යස්ථානයක් හදනකොට විපස්සනාව සඳහා හැදුවත් සමත යෝගාවචරයට අවශ්‍ය කරන පහසුකම් ඇතුව තමයි හදන්නේ. මොකද අර ආධුනික විපස්සනා කෙනාට ඒකෙන් ආධාරයක් වෙනවා. එයාට වැඩි අභියෝග නැතුව මේක උපයා ගන්න පුළුවන් එකක් ආවාසයක් භවනා මධ්‍යස්ථානයක් හදනවා. ඒ වගේම ගෝචර භූමිය තමන්ට ඊසියුපසේ ලැබෙන ප්‍රදේශය පුළුවන් තරම් හැලහැප්පිලි අඩු එකක් වෙන්න ඕනේ මේ නිමිත්ත ටිකක් තහවුරු වෙනකම්. ඒක කියනවා හරියටම මේ දරු ගැබක් පිළිසිඳ ගත්තට පස්සේ ඒ කුලකාන්තාවක් හෝ රාජමහීසිකාවක් නම් එයා ඒ දරු ගැබ දැනගත්ත ගමන් මට ගැබක් පිහිටියයි කියලා එයා පුදුමාකාර ආරස්සාවල් සලසනවා කිරිමව්වරු දීලා. ඒකට ඉස්සර අපි තිබිලා තියෙනවා ගැප් පෙරහැර කියලා එකක්. ඒ ගැප් ගත්ත ගමන් එයාට විශේෂ ආරස්සාවක් සලසනවා. දැන් මේ වචනේ විතරයි තියෙන්නේ අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් විශේෂයෙන්ම කියනවා මේ අන්තපුර ස්ත්‍රීන්ගේ අන්තපුර ස්ත්‍රීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස කොයි කෙනා ගැප් කරනවද කියලා දැනගත්ත ගමන් අනික් ස්ත්‍රියව එයාට ගබ්සවෙන්න බේද දෙනවා. ඒක ඉතින් අන්තපුර වල ස්වභාවය. මොකද ගැප් ගත්ත කෙනා තමයි රජුරුවන්ගේ ආදරේ දිනාගන්නේ. මහේසිකාව වුණත් රාජමහේසිකාව වුණත් දරුගැපකාවේ නැත්තම් අන්තපුර කවුරු හෝ රජුරුව නිසා ගැප් ගත්තා නම් එයාට හම් වෙනවා මහේසිකාවගේ තැන දරුවට රජකම ලැබෙනවා. ඉතින් ඒක නිසා අහලා ඉන්න හැම ස්ත්‍රියක් ඉන්නවා නංගි ඔයාට ඒ මුණොත් මටත් කියන්නේ මමත් හරි ආසාවෙන් බලන් ඉන්නේ කියලා. කියෙපු ගමන් අර ගැප් මල පාවෙන්න බේතක් දෙනවා. දුන්නාට පස්සේ කො අම්මත් මැරෙනවා දරුවත් මැරෙනවා. ඒ නිසා එකක් ඒ ගෝචර ප්‍රදේශයේ තේරුම් අරගන්න. දෙක මේක රකින්න කියා පාණ්ඩයන්ට හොඳ නැහැ. කියා පාණ්ඩයන්ට හොඳ නැහැ. ඒකම කියනවා කෙලින්ම අටුවාචාර්යින් වහන්සේ මේ ප්‍රතිභාග නිමිත්ත ඇති වුණාට පස්සේ ඒ කෙනා පුළුවන් තරම් ඒ ආවාසයේ සුදුසු තැනක් ගෝචරය සප්පාය හැලහැප්පෙන්නේ නැති විදියට අර වැඩෙන බුරුණ පෝෂේට වැඩෙන දරුගැබට ඉඩ දෙන්න ආසේ මේ උපචාර සමාධි උපචාරයට එනමකම් ප්‍රතිභාග නිමිත්ත උපචාරයට එනකන් ආරසා කිරීම ක්‍රමයේ අතින් අපි අන්තිම දුර්වලයි. අපිට වෙලා තියෙන එක කොයි වෙලාවකරි භාවනා කරලා මතුවෙච්චාම ඒක දිගට පවත්වාගෙන යෑමේ ක්‍රමවේදී අපි දන්නේ. අපි අර කාය බිම තියෙනවා. බිම තියලා ආය උස්සන මේ හොද හොද මැඩේ දෙමිල්ලක් මේක වෙන්නේ. හැබැයි ඉතින් මේකට දොස් කියන්න බැරි කවුරුත් එහෙම තමයි. කවද hari කාට hari තේරුනොත් මෙන්න මේ වෙලාවේදී මට භාවනා කරන්න යනට නිමිත්ත ආපතකට වුණා මුණ දාගෙන ඉන්න පුළුවන් වුණා කියලා එයා යම් මට්ටමකට සමාධිය තහවුරු වෙනකන් එදා ඒ නිමිත්ත ආපතකට වීමට හේතු භූත වෙච්චි පරිසරය විචල්්‍ය සාධක සම් නිමිත්ත නැවත නැවතත් දෙන්න කියනවා. ආචාර මේ ආවාසයේ පස්කම් දෙන්න කියනවා. ගෝචරය ආහාර චූපසය ඒ සප්පහසුකම් කීකට සප්පෙල දෙන්න කියලා කියනවා. ඒ වගේම බස්ස සප්පාය කියලා කියනවා. මේක කියා පාණ්ඩ යන්න එපා. කියා පාණ්ඩ ගියොත් දරු ගැබ ගබ්සවෙන. කොහෙන් වෙනවද දන්නේ නැහැ. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ දෙයක් මේ අන්තපුර වාසීන් ස්ත්‍රීන්ගේ. නමුත් සාමාන්‍ය තැන් වලත් ඉන්නවා ඉස්තර තිබිලා තියෙනවා බයිබාරිය සේවනයේ එක පුරුෂයාට ස්ත්‍රීන් 7-8 දෙනා ඉඳලා තියෙනවා. ඉතින් වැඩගත් පවුල ටික තිබිලා තියෙනවා. ඒකට ඒගොල්ලොත් හැම වෙලාවෙම කියනවලු. ආට ගබප් පිටියොත් මටත් කියන්නේ මා සන්තෝෂේ නම් කියලා නිකන් මුදිතාවෙන් පැවරුමක් කරලා තියෙනවා. නමුත් කියපු ගමන් වෙන්නේ ගබ්සවෙන. වෙන්නේ මොකද? ඒ අනික් ස්ත්‍රීන් කැමති නෑ
මෙයා මවක් වෙනවා දකින්න. පුරුෂයාගේ අවධානය වෙන නිසා මේ භාවනා කරන ලෝකයේ ඒ කතාව දන්නේ නැහුව දෙන්නේ. මේ කරපම් මේ වැඩේ කටවහගෙන කරන්න බෑ. ඉතින් පොඩි දෙයක් ලැබිච්චාම කෑකොස්සන් ගහපු ගමන් අර කවුරුත් ඇවිල්ලා මේ ගබ්සා කරලා නෙවෙයි. මම කියන්නේ මාරයා ඉන්නවනේ කොයි එකටත් වගේ ඕනේ වෙලාවක රෙඩිමේඩ් වෙලා දෙනවා ලනුවක් දුන්නාට පස්සේ අර තිබුණු දේවල් මොකක්වත් නැහැ. පුදුමාකාර මානසික අසහනෝට යන. එනිසා භස සප්පාය තේරුම් ගන්න ඕනේ. ගෝචර සප්පාය වගේම ඒ වගේම පුද්ගල සප්පාය. ඊට වෙලිය දිනු වෙච්ච කෙනෙක් නම් හරියට දන්නවා මේ කෙනාට කරන්න ඕන උදව්ව. භාවනා නොකරන කෙනෙක් කෙරුවත් කරන්නේ කරදරයක්. ඒක නිකන් අර වඳුරට කඩුව බාර දුන්නා වගේ රජුට පොඩ්ඩක් නිදා ගන්න ඕන නිසා රජුගේ කඩුව වඳුරකට බාර දීලා රජුරු බුදිය ගන්න. ඉතින් රජුගේ ඇඟේ මැස්සෙක් වහපුවාම වඳුරට පෙන්වන්න බෑ. එහෙම කොහොමද රජුගේ මැස්සෙක් ආන්නේ කියලා දෑත බදලා ගන්න. ගහපුවා මැස්සට මොකව වුණත් ෂුවර් එකටම රජුරන්ට වදිනවා. ඒ නිසා භාවනා නොකරන කෙනෙක් අපිට කරන හැම උදව්වකින්ම අපේ භාවනා කැඩෙනවා. භාවනා කරපු කෙනෙක් දන්නවා මේ වැඩෙන සමාධිය, මේ වැඩෙන අර්පණා සමාධිය නැත්නම් උපචාර ප්‍රතිභාග නිමිත්ත තනා වඩා ගන්න තියෙන අවශ්‍ය දේ පසුබිම, ඒ කියන්නේ කිරිමාවක් දන්නවා අලුතින් පිරිසිඳ ගත්ත දරුවෙකුට කරන්න ඕන උපසාන. ඒකට පිරිමින්ද තේරෙන්නේ නැහැ. වෛරක්කාරයෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියනවා මේ භාවනා ලෝකයේ අනුන්ට අනවශ්‍ය විදිහට කතා කරන්න ගියාමෙන් අපිට බාලයන් එක මුසු වෙනවා. ඒ වුණොත් සල්යාන සත්පුරුෂෙක් ඇසුරු කරනකොට එයා මේ ආලවට්ටම් කරන් දෙන්නේ. එයා දන්නවා භාවනාවට අදාළ මේ ටිකයි ඕන කරන්න කියලා අඩුම කැඩුම සපේනවා. ඉතින් ඒක නිසා භාවනාවට උදව් කරන්න පුළුවන් වෙන්නේ භාවනා කෙනෙකුට විතරයි. අනික අයට කියවෙන්නේ කිසි වැඩක් නැහැ. ඊටත් වැඩිය කියනවා ඊට වැඩිය දිනු වෙච්ච කෙනෙකුට තමයි භාවනා කරපු එක පිළිබඳව අනුග්‍රහයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සංස්කෘත ශ්ලෝකයක් කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වත් ජන විද්‍යානේව විජානಂತಿ විද්වත් ජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවක් ප්‍රසව වේදනං කිය. මේ විද්‍යාඥයෙකුට එනත මේ භාවනා කරලා විද්‍යාව උපයාගත්ත කෙනෙකුට පේනවා ඒකට උත්සාහ කරන කෙනාගේ පරිශ්‍රමය. එමන්සේ අම්මා අප්පච්චි පයි කියාගෙන රැටත් නොකා මේකට පුදුම මහන්සියක් ගන්න. ඒ ගන්න ප්‍රයත්නේ තේරුම් ගන්නේ ඒක ඉක්මෝලගී කෙනාට විතරයි. අනික අතේ දෙන මී යකුන්න පිස්සු. මේ මා භාවනාව බදන් ගන්න මේ අපි වගේ කාලබීල හිටපල්ලකෝ. ඒක ලෝලුවත් නරක කරගන්නවා නෑ මාන්නෙත් වැඩි වෙනවා අරකයි මේකයි කියලා භාවනා කරන පිරිසට භාවනා නොකරන පිරිස බණින හැටි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා භාවනා විස භාවනා පිසයි කියලා අර මනුස්සයට පද බඳිනවා. මේ මිනිස්සයා ගන්න ප්‍රයත්නය දන්නේ නැතිකම නිසා කෙලපිරිච්ච padikkamakata tarangwa salakanne naha kiyala bhavana karana gena. ඒ 77 78 79 ඒ වසරවල මම ලුවන් තරම් උත්සාහ කරා කාටවත් නොකිය මේක පටවි ගසිනේ වඩන්න නෙවෙයි සතිය වඩන්න. නමුත් කොහෙන් හරි යෝග ආරංචි වෙනවා අමාරුයි මේක රැකගෙන යන්න දැනගත්ත ගමන් බලන්නේ වපරහෙන් තමයි. එක්කෝ කෙල්ලෙක් එක්ක යාළු වෙලා තරහ වෙලා. ඒ වෙනඳම මම හරි බිස්නස් එකක් අප්සෙට් ගිහිල්ලා දැන් මෝ ප්‍රස ගහලා කියලා කියන්නේ. ඌ දැන් භාවනා කරනවා. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න දන්නේ නැති එකේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් භාවනා පිස කියලා තමයි කියන්නේ. ඒකේ නාට කෙලපෙච්ච padikම තමයි සලකන්නේ. ඉතින් හරි ලේසි කල්යාණ මිත්‍යයි අසත්පුරුෂය තේරුම් ගන්න. අසත්පුරුෂයකට කොනහන යන්නේ කිසි ලාභයකට නෙවෙයි. අන්නේ තියේදී තිය මතක් කරා වගේ අපි මේ පුද්ගල සප්පාය තේරුම් අරගන්න තමන් භාවනාව වැඩෙනකොට තමයි තේරෙන්නේ භාවනාවට උදව් කළ හැකි ආකාරය. මේ ආශාව තිබුණාට කරන්න බෑ. මේ ආශාව තිබුණාට කරන දේ රිලවට වඳු කඩුව හම්බුනාම කරන දේ තමයි කරන්නේ. ආදරෙන් තමයි කරන්නේ බෙල්ල ගහලා යන වැඩක් කරන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන්න නැතර භාවනා කරන්නන්ට උදව් කළ හැකි තත්ත්වයක් තියෙනවා. මේ නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සමග්ගාණං තපෝසුකෝ භාවනා කරන අතර සමගිය තියෙනවනේ ඒ කිනාගේ අවශ්‍යතාවෙන් තීරුම් ගන්න ගතිය තියෙනවනේ මේ කතා නොකර ඉන්නේගේ මේකේ කනට කුසුකුසු ගාලා පැත්තකට ගිහිලා උපදෙස් දෙන්න හදන කමට හම් දෙන්න හදන විනුවට කතා නොකර ඉන්නේගේ උපරිම ලේසය සේවයක් සිද්ධ වෙනවා ඒ ඉන්නේ කනාගේ ඉඩ පහතුක දීලා විවේකේ දෙනවා මිසක ගිහිල්ලා
කුත්තු කරන්නේ නැතුව ඉන්නවනම් ලොකුම සේවයක් සිද්ධ වෙනවා. නමුත් භාවනා නොකරන අය හිතන්නේ මේක නිකන් එහෙම හිටියොත් මේ සෝෂල් නෑ, ඊළ ගුඩ් මෝනින් කියන්නේ, හලෝ කියන්නේ, හායි කියන්නේ. ඉතින් ඒක උත් නිකන් මේ පසුබාහන ගතියක් වගේ හිතනවා. ගමකටරක ඉන්නකොට යනකොට කවුරු හරි මේ ඇයි කියලා ඇහුවොත් හොඳයි කියන්නේ බෑ. ඇයි හොඳයි නැති වෙනව නැත්තම්. ඒත් භාවනා කරනට ඇයි ඕනෙත් නැහැ, හොඳයි ඕනෙත් නැහැ. පැත්තකටලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕන අනික් කෙනාට උග අනුග්‍රහ කරන්න. ඒක තේරුම් ගන්න ඕනේ තමන්ගේ භාවනා වැඩෙන්නේ ඒ පැතන කීටියොත් තමයි. ඉතින් ඒක තේරුම් අරගන්න කෙනෙකුට නැත්තම් හරියට භාවනකට අනුග්‍රහ කරන බුද්ධිලෙත් තේරුම් ගන්න හෝ තමන්ගේ චර්යාව තුළින් තවගෙනුට අනුග්‍රහ කරන්න ඔය පුංචි මට්ටමේ භාවනාකාරින්ට බෑ. මොන්ටිසෝරි මට්ටමේ කට්ටියට බෑ. ඒකට දෝෂිකුත් නැහැ. ඉහළ මට්ටමට ගියාට පස්සේ තමයි තවගෙනුට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මහසීසයට උත්සාහ කරලා තියෙනවා තනියම තමන්ගේ භාවනාව කරගන්න හෝ තව කෙනෙකුට උදව් කරන්න කොච්චරක් දුරට භාවනා කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් අරගෙන. මේ සාමාන්‍යයෙන් කියන්නේ සෝවාන් වෙන්න ඕනේ කියලා. ඒ ආර්ය භාවයට ගියා නම් ආයෙපව් එන්නේ නැහැ. ඒ නිසා සෝවාන් වුණාට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නමුත් මේ මහසීසයටගේ මිම්මේ හැටියට සෝවාන් වෙනවා කියන එක අමාරුයි. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කියලා තිනවා භංග ඥාණයට යනකම් මේ දකින දකින දේ බිඳීම දකින තැනට යනවනම් එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන්. එයාට කාට හරි ඇව්වොත් උපදේශයක් දෙන්න පුළුවන් කියලා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුම්සයි මහසි ස්වාමීන් වහන්සේ ගෝලයා මං ඉගෙන ගත්ත ඒ ස්වාමීන් වහන්සේ කියනවා බලව උද්‍යප්පේ ඥාණයට හරි යන්න පුළුවන් නම් භංග ඥාණයට නැත්තම් ඒ කෙනාට පුළුවන් පැත්තකටලා තමන්ට තමන්ගේ වැඩේ බේරගන්න ඒ වගේම තව කෙනෙකුට හානි නොකර භවනා පිළිබඳ පොඩි උපදේශයක් දෙන්න. එහෙම නැති ඇත්තෝ තමයි ගොඩක් අද ඉන්නේ භවනා උපදෙස් දෙන්නේ. එහෙම කිසිම භවනා අත්දැකීමක් නැතුව ඔය කොහෙන් හරි තියෙන පිටලැලක් කරගෙන ඒකේ ලියන ජාත්‍යන්තර විපස්සනා භවනා මධ්‍යස්ථානයි කියලා ගහලා පුවක් ගහක ගහලා තියෙනවා. ඉතින් එනවා කට්ටිය. ඉතින් ආවට පස්සේ උන්න උපදෙස් දෙනවා. උපදෙස් ලබන අයයි දෙන අයයි කොහොම අමාරු වැටෙනවා. ඒ මොකද අර තමන්ගේ ශක්තියෙන් ප්‍රායෝගික දේ දන්නේ නැතුව මේ දේ කරන්න යන්නේ. ඒකට ඒ ආධුනිකයයට දන්නේත් නැහැ මේ පුද්ගල සප්පාය ලැබිලා නැද්ද කියලා. ඉතින් ඒක කොයි කොයි භවනා ක්‍රමෙදි තියෙන මූලික දුර්ලභම දෙපැත්තක් තියෙනවා. ආවොත් ඒ කවුරු හරි භවනා කරන තැනකට ආවොත් ඒ බුනිපුරි පංචසංශය මතක් කරලා කියනවා. ඒ මනුස්සයාගේ තාම ඥාත ප්‍රතිභාග නිමිත්ත ඇවිල්ලා නැහැ. උග්ඝහ නිමිත්ත ඇවිල්ලා නැහැ. උපචාර සමාජයට ඇවිල්ලා නැත්තම් ඒ ගුරුවරයාගේ දෝෂේ. ගුරුවරයා යාට නැවත නැවතත් කියලා දෙන්න ඕනේ කොච්චර වරද්ද ගත්තත් කියලා දෙන්න ඕනේ කිය. ඒ නිසා ගුරුවරයා ක්‍රමසාවිදි හදාගෙන අරකින් බැන්නම් මේකෙන් බැන්නම් ඒකින් කියලා ආප්තෝපදේ සාදාගෙන එක්කෙනෙක්වත් අහක දාන්නේ. අපි ලොකු සංසේ ලියනවා යම් කිසි කෙනෙකුට භාවනාව හරි ගියේ නැහැ කියලා සියසරයක් කො උපදෙස් දෙන්න පශ්චාත්තාප වෙන්න එපා කියලා. සියසරයක් කො එකම කියන්න වෙහෙස ගන්න එපා. ඒ තියෙද්දිත් 101 වෙනිවතාවය වර්ධ ගන්න ඉඩ තියෙනවා. ඒ තියෙද්දිත් එයාවිල්ලා කියන සිනෝ බෝහන්ති මට සියසරයක් කිව්ව ඒත් වැරදුනා. අද 101ටත් කියලා ඒත් වැරදුනා නේ මට අනුකම්පා කරලා මට මේ උපදේශය දෙන්න කිව්වොත් උපදේශය පිළිබඳ ඊර්ෂ්‍යා කරන්න එපා, ලෝභ කරන්න එපා දීපං කියලා තියෙනවා. 101ටත් ඒත් වර්ධ ගන්න ඉඩ තියෙනවා. 101ක් දීලත් එයා තාම එනවතරතුරු අහනවා. නමුත් වර්ධ ගන්න ඉඩ තියෙනවා. 102 වෙනිවතාවට තොරතුරු දෙන්න උපදෙස් දෙන්න යටි ලියලා තිනවා භයානක රෝගීින්ද සුව වෙන අවස්ථා ඇත. එච්චරයි. වෙන මොකක් හරි ලියලා නැහැ. භයානක රෝගීින්ද සුවින අවස්ථා ඇත. ඒ නිසා කවුරුවක්වත් අභවය කරන්න යන්න එපා. දැන් අපි මේ කට්ටිය භාවනා කරනකොට එක්කෙනෙක් වැරද්දක් කරනවා කියලා හිතුවොත් තව කෙනෙක් එයාට දොස් කියන්න යන්නේ ඒ පුද්ගලයා අභවය කරලා අයින් කරන්නනේ. එහෙම අයින් කරන්න බෑ. ඒ කියන්නේ මේ අවංකව මහන්සි වෙන කෙනෙක්. ඒ කෙනාට අවශ්‍ය කමඨහන අවශ්‍ය නිමිත්ත ලැබිලා නැහැ. ඉතියාට පැත්තකට කරලා කතා කරලා මොකද මේක වෙලා තියෙන්නේ කියලා ඔය කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි ඒ අඩුපාඩුව දැනගෙන ඒ වෙලාවදී ගහනවා බයින වගේ තේරෙනවා. මුසාවීට ගෙනලා පට්ට ගහනවා, පතුරු ගහනවා, අම ගහනවා. ඉතින් එහෙම නැතුව බෑ. ඉතින් මුරතල් කරලම දරුවා දන්න බෑනේ. ඒක එයාට කියලා දෙන්න ඕනේ සියක් වතාවක් ඇහුවත් කියලා දෙන්න ඕනේ. ඒකෙදී මේ උපුග්ගල සපය හදාගත්ත කෙනා කවකින් හරි ගුරුවරයෙක්ගෙන් ඒ උපදේශය ලබා ගත්ත කෙනාට තේරෙනවා අනී මේ ගුරුවරු අපිට කරන සේවය. ගුරුවරයෙක් අපිට කරන සේවය. ඉතින් ඒක නිසා මේ මම මේ ඊයේ වෙලද කවියක් ලිව්වා.
වැලේ සතිය හේනට අරගෙන යනවා යෝදා සතිය හේනේ මම හැසිරෙනවා කියා දුන්න ගුරු තුමන් සිහි වෙනවා හිතේ සතුට එතකොට කවි කිය වෙනවා අපිට ගුරුවරයෙක් මේක තන කිරි දෙන අම්මා වගේ මේක කියලා දෙන්න ගන්න උත්සාහය තේරෙන්නේ කවද හරි Tamanට ඒ අර්පණ සමාධියකට උපචාර සමාධියට ගියාට පස්සේ දෙනවා අපි උප්පත්ති හිති ක්‍රමේ හැටියට නම් ඒ කාන්තිම අපායයි අපි හිතලමතල කරන හැම තැනකම යන්නේ අපායට ගුරුවරයෙක්ෙන් කඩලා අඹරලා ڇප්ප කරලා තලලා යක් කියලා දෙනවා ඇති කරගත්ත ප්‍රතිභාග නිමිත්ත මේක තන වඩා ගන්න හැටි. ඒක හරියට දරු ගැබක් රකින්නා වගේ, කිරිවැදින ගොයමක් රකින්නා වගේ හැම තැනම කරන්න බෑ. ඒක බොහෝ විට යෝගාවචරයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. යෝගාවචරය අරක මේක දාගෙන මේක අවුල් කරනවා. ඉතින් ඒක නිසා අර මහසි මහා මේ මහා නෙවෙයි ඒකට කියන්නේ සෙන් බුද්ධ ආගමේ ගුරුවරෙක් ගාවට ගුරුවරෙක් නෙවෙයි ඇත්තටම චීන මේ වයලින් වාදනය කරන්න දන්න කෙනෙක්. අන්තිම ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා ළඟට ගිහිල්ලා ගෝලියෙක් කියනවලු මම ඔබතුමාගේ ශිල්පයට අගය කරනවා මට ඉගෙන ගන්න ඕනේ වයලින් වාදනය කරන්න. මම කොච්චර කාලයක් පුහුණු කරන්න ඕනද කියලා. එයා කියනවා අවුරුදු 10ක් ඇයි කියලා. එච්චරනම් කල් කරන්න බෑ. මගේ අප්පච්චිට ටිකක් අමාරුයි. ඒක නිසා මම හොඳට මහන්සි වෙලා උත්සාහ කළොත් කොච්චරයි කියලා. එහෙමනම් අවුරුදු 30ක් විතරයි කියනවා. නෑ නෑ මම මේ කියන්නේ ඔබතුමාගේ සහයෝගය ඇතුව මගේ සහයෝගය උන්දටම තතමලා කරුත් ආ එහෙමනම් 70ක් විතරයි කියනවා. අවුරුදු 70ක් විතරයි. මේ අපිට ඕන වෙලා තියෙන්නේ මේක තතමන්නනේ. වයලින් වාදනය කරන්න බෑ තතමලා. අපි කිව්වොත් මේ සක්මන ඉබේ කරන තැනට යන්න බෑනේ තතමලා යන්න බෑනේ. සක්මන ඉබේ වෙන්න අරින්නේ බෑ. මේ හුස්ම ගන්න එකත් අනායාසයෙන් හුස්ම ටිකේ ගන්නවා කියන එක තතමලා නයි පිපින වගේ බිබල කරන්න බෑනේ. කොච්චර කාලයක් යයිද මේ ස්වභාවික උස්මට යන්න ලෝකද බලන්නේ ඊට බං. එහෙම නැත්නම් මේ ගත්ත උග්‍රහ නිමිත්ත නැවත නැවත එන්න ඇරලා ඕකට අනුග්‍රහ කරපන්. ඕක මිරිකල අල්ලන්න බෑනේ මේ හිතේ තියෙන සංඥාවක් නෙමෙයි ගන්න හදන්නේ. උග්‍රහ නිමිත්ත කියන්නේ වරෙන් වරෙන් කිව්වට එන්නේ නැහැ. මෙයා ඒක මේ පාවොක්සයිඩෝ කියනවා. ඒකට නම් මං හිතනවා ඕගොල්ලෝ මට බනින්නත් తీනවා කිය. පාවොක්සයිඩෝ කියනවා මේ කොල්ලෙක් කෙල්ලෙකුට ඇහැ ගැහුවට පස්සේ කෙල්ල ඇහැ දෙනවා නම් ඒක දිගට දිගට පවත්වන්න කොල්ලා දැනගන්න එපා ක්‍රමසාවිදි. ඉතින් අපේ බැච් එකේ එක එක්ක හිටියා මම ඒකට අදක්සයි. ඉතින් මම උත්සාහ කරනකොට කිව්වා මේ කෙල්ල බලන සුළු කෝණේ ඇතුළත ඉන්න ඕනේ කිව්වා මහා කෝණිකෙන් බලන්න නැති වෙන තැන. ඒකල දැක්කේ නෑ වගේ හුඟක් වෙලා ඉන්න කියනවා. ඒකෝට අර ඇහැ ගැහෙන්න දින ඉඩ වැඩි. ඇහැ දෙනවයි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ බහ දෙනවයි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ චොක්ලට් දෙනවයි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ලේන්සු දෙනවයි ඔය විදිහ ප්‍රොසීඩියර. අනේ මට හරි ගියේ නැහැ. හරි ගියා නම් ඇත්තටම මට මේ වඩාත්තක් කරන උඩ ඉඳගෙන ඉඳ හම් වෙන්නේ නැහැ. දැන් කොහොම හරි දැරීම තැන සයිඩෝ අහනවලු ඒක කිව් එක එක නමට කියන්නත් එපා යුවා. උඹට කෙල්ලෙක් යාළු කරන්නේ නැටි දන්නේ නැද්ද කියලා අහනවා. මේ ඇහැ දීපු කෙල්ල තමයි පටිභාග නිමිත්ත. ඒක නිතර නිතර දකින්න හදාගන්න උදුරලා අල්ලගෙන හිල් කරන අල්ලගෙන ඉඹ ගන්න ගියාට වෙන්නේ නැහනේ වැඩි. ඒ හිත ගන්න හැටි. ඒක ටිකක් නම්බුකාර විදිහට ඔයගොල්ලන් කියන්න ඕන නම් කියන්න මේ පොඩි දරුවෙක් යාළු කරගන්න හැටි. පොඩි දරුවා අල්ලගෙන බන්න ගියොත් එimhe කුසිය දෙරේ ඌදුවන්නේ. අල්ලන්න ගියේ නැත්තම් ඔය බිත්තිය දිගේ හේත්වෙවි ටික එනවා උකු තමන්ගේ උකුලට එනවා. බබාට කවියක් කියන්න බෑ. ticket එක ගිල කවි කියන්න පටන් ගත්තනේ නතර කරන්න බෑ යන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය ටිකේ නෙමෙයි මේ පිටිසේ ඔය ටිකේ නෙමෙයි හිර වෙලා තියෙන්නේ. මම මේ බනට අවශ්‍ය නිසා මේ ටික කිව්වට ඔයගොල්ලෝ ඊට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා මං හිතනවා. නමුත් වෙලා බලනවා සම්පූර්ණ හිත වික්ෂිප්ත වෙලා කවදාකවත් ආයෙ හිරප දෙන්න ගන්න බැරි. එදාට අපිට ආයෙ සැරයක් ආගන්තුකෙක් වගේ. එහෙම නැත්තම් කියනවනම් ආදුනිකෙක් වගේ මුල්ල ඉඳලා යන්න වෙනවා. ආයෙ නිමිත් අරගන්න වෙනවා අර පිටිය ළඟට ගිහිල්ලා කටින් මන්දලි බලලා ආයෙ උග්ඝහණ නිමිත්ත අරගෙන ආයෙ වර්ධනය කරන්න වෙනවා. ඒක සාමාන්‍ය විපස්සනා ක්‍රමයේදී කියන තදගතිය බෙලෙක් ගතිය ගත්තත් ඒව මොකක්වත් පේන්නේ නැතුව මේ වෙන දේවල් ගැමි භාෂාවට වැටලා කතන්දර හදන තැනට යනවා. ඒකට ඇට තීරුම් ගන්න පුළුවන් වුණොත් මේ ලෝකේ තියෙන්නේ ධාතු හතරයි. පටවියාපෝ තේජෝ වායෝ. ඔය මොන දේත් එන්නේ ඔය හතරෙන්. එනිසා මේ එනදී ගෑනු මිනිහ හොඳ නරක ගංගා ඇලදොල් කියන්නේ නැතුව තද ගතිය මිලෙග් ගතිය වශයෙන් බලපන්.
කම්පන චංචල වශයෙන් බලපන් වෙන ධාතුවක් විදියට බලන්න ගියාට පස්සේ පේනවා මේක මේ ගමේ දෙන වචනේ දීපු ගමන් කතන්දර ගෙතෙනවා ධාතු මනසිකාට දාපු ගමන් තේරෙනවා මගේ තකතිරුකම මිස මොනවා හරි ඇඟේ වදිනකොට ඒකට හේතු වෙච්ච මනුස්සයා හොයන්න යන්න එපා වදින බව තමන්ගේ වදින බව දැන යන්න යන්නේකට කියනවා සිංහව ලෝකණේ කියලා කවුද ගැහුවේ මොකද්ද උනේ කියන එකට කියනවා සුනඛාව ලෝකණේ කියලා බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ දුවනෝ. ඒකල ගල හපනෝ. සිංහයා හැම කරන්නේ සිංහයා හැරලා බලනෝ කවුද ගල ගැහුවේ කියලා. ඊට පස්සේ දෙකක් නැහැ. ඒ වගේ අපිට මොනවා හරි හැමමත හුස්මට මොනවා හරි දැනුණා නම් අන්නේ දැනුණ දේ මුලට යන්න පුළුවන් නම් අපිට තේරෙනවා දැනෙන්න ඉස්සෙල්ලා තදගත තරහවත් තිබුණ නැහැ. දැනෙනවත් එක්කම තදගතියත් එක්ක තරහවක් ඇවිල්ලා තියෙනවා. ඒ තරහව දිගේ තමයි කතන්දරය යන්නේ. ආනේ විදිහට ඒ තදගතිය වගේ දකින්න යනවනම් දකින්නකොට දකින්නකොට ඒකට විපස්සනාව දාලා ඒක වඩන්න හදනවා කියන එකයි අප මේ ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා පවත්නවා කියන එකයි ඊටාම සූක්ෂම ක්‍රියා. ඒවා මේ කයෙන් කරන ක්‍රියා නෙවෙයි සිරා වේදේ වගේ කියලා කියනවා වතුරේ පාවෙන නෙළුම් කොළයක නෙවෙයි නෙළුම් මල් පෙත්තක යටපැත්තේ තියෙනවා රේණු. ඒක වතුරේ පාවෙද්දී දැලිපියකින් ඒ රේණුව බලන්න පුළුවන් කියලා. වතුරේ පාවෙන නිලුම් පතක තියෙන රේණුවක් හිමීට දැලිපියක හොඳටම කැපෙන දෙයකින් බලන්න පුළුවන් කියලා. ඒක අමෝරාවෙන් අරගෙන බලන්න උත්සාහ කළොත් නිලුම් පතත් එක්ක වතුර යට යනවා. බය වෙලා පිහිය තියන්නවත් බැරි තරම් විවුලන්න පටන් ගත්තොත් කවදාකවත් වෙන්නේ නැහැ. විචින්සා සිරා වේදේ වාගේ අර ඇති කරගත්ත දේ නැවත නැවත කරන්න හදන එක හැම වෙලාවෙම නැතත් ආධුනික මනස හදාගෙන යෝගාවචර උත්සාහ කරන්න ඕන. ඒකට ওই කියු විදිහට ඔය පුද්ගල සප්පාය ඒකට ගැළපෙනදී වැරදි පුද්ගලයෝ හොයාගත්තොත් Tamanට වද විඳින්න වෙනවා. හරියට දැනගෙන කටයුතු කරන්න ඕන අපි ඒක සාකච්ඡා කරා. ඒ වගේම එකක් තියෙනවා මේ වෙලාවේ මේ භවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයට ආහාරයෙන් පුදුමාකාර බලපෑමක් කරනවා. නිවශ ආහාර වැටුනොත් මුළු ඇඟම ධාතු කිපෙනවා. ඒ නිසා මේ වෙලාවට යෝගාවචරයට සප්පාය ආහාරය මේක හිතලම තමයි සරුවචන්ච මේ රාත්‍රි ආහාරය නැත කළ තියෙන්නේ. මොකද කාමභෝගීන් වැඩියෙන්ම කාම සේවනය කරන්නේ සහ ඒක උද්දීපනය කරගන්නේ රාත්‍රි ආහාරයෙන්. දැන් දෙවේලට නැත්තම් උදේවරු නැතර කරන්න ඕනේ ඒකත් සාමාන්‍ය ආහාර වේලක් වෙන්න ඕනේ. ඉතින් උඟ දෙනකොට තේරෙන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ හිතනවා මේ පින්නට හම්බ වෙනවා නම් කාපුවහම මොකද වෙන්නේ කියලා. අද මුළු සංඝ රත්නේම ඉවරයි. මොකද සංඝයාට මේ තරම් රසමසවුළු පූජා කරනවා, මාළු 32ක් පූජා කරනවා, මුඳු වැලුත් පූජා කරනවා, පූල් දෝසිත් පූජා කරනවා, තියෙන තරම් පළතුරු ගෙනත් දෙනවා. ඉතින් ආහම්දුර කරලා තියෙන දාර පුළුවන් තරම් කාලා බෑග් එකක් ගෙදරත් ගෙනියනවා. ඉතින් කෑවට පස්සේ අන්තිමට පුදුමාකාර මේ දීවැඩියා එහෙම නැත්නම් මේ මදුමේහේ රෝගී ව්‍යායාම අඩු වෙනවා ආහාර ලැබෙනවා. ඉතින් මේ එක දවසක් ලොකු සංහිඳ රාජිනී වෙලා ඉන්න වෙලාවදී ආහාර සකස් කරනවා. ඊට පස්සේ දොස්තර මහත්තයෙක් ආහාර ගේන්නේ. මං කිව්වා ස්වාමීන් වහන්සේ ඕක වුණාට අපි සාමාන්‍ය ආහාර විල තියා හදානේ මුගිය. කිව්වා නෑ ඉතින් දොස්තර මහත්තයෙක්නේ. එයා දන්නේ නැති කියලා. අනේ නෑ. ඒ මහත්තයත් ගේන්නේ අර සාමාන්‍ය කට්ටිය ගේන එකමයි. ඒක ලෙඩට ගැලපෙන්නේ නෑ. දැනට ගැලපෙන්නේ නැහැ. මේ භාවනා කරන කෙනාට මොනවද කන්න දෙන්න ඕනේ කියන එක දැන් ගිහිපෑ මේ විශේෂම ගිහියත් අන්න ඒකෙච්ච ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ තැනක සංඝයාට අද ලැබෙන ආහාර වේල ගත ලෝකෙ තියෙන තුප්පහිම ආහාර වේල ලැබෙන්නේ. හැමදාම සාංගික දානනේ වක් කරනවා. සුදුබතුත් දෙනවා, රතුබතුත් දෙනවා, මොනවද මේ ෆ්‍රයිඩ් රයිස් නුත් දෙනවා. හැම જાතිම දෙනවා. ව්‍යංජනක් බත් බෙදලා ව්‍යංජන බෙදලා බෙදුවට පස්සේ බැකෝ එකක් ඕනේ. අර ව්‍යංජන පොඩ්ඩක් අයින් කරලා බත් මතු කරගන්න. අනේ සෝංශ මේකම ගෙදරවත් ඇහිච්ච එක ස්වාමීන් වහන්සේ මේක අපේ අම්මා හදලා තියලා ගියේ ඒක ස්වාමීන් වහන්සේ කියලා මේකෙන් පොඩ්ඩක් හරි කන්න ඕන කියලා කවුරුවක්වත් මේ සමස්තේ දිහා බලන්නේ නැහැ. ඊට පස්සේ රසමසවුළු කිසිසේත්ම චාරයක් නැහැ. ඉතින් ඒක කියනවා යම් කිසි කෙනෙක් භ්‍රමචරියට ගියාට පස්සේ ඒ කියන්නේ අභ්‍රමචරිය සේවාවට ගියාට පස්සේ ඒ කෙනා විශේෂයෙන්ම පැණි රසට කැමති වෙන ගතියක් තියෙනවා කියන්නේ. ඉස්ත්‍රි පුරුෂයාගෙන් වෙන්ුණාට පස්සේ පුරුෂයා ඉස්ත්‍රිගෙන් වෙන්ුණාට පස්සේ ඒ කට්ටිය වැඩියෙන්ම මේ පැණි රසට කැමති වෙන ගතියක් තියෙන ආහාරයෙන් තමයි අර ලිංගික තෘප්තිය ලබන්නේ. ඉතින් ඊට පස්සේ ඒක ඇති වෙන්න දුන්නොත් අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා. ඒ නිසා භ්‍රමචර්යය රකින්න කෙනා තමයි මේ
කාමකෝප ඇවිස්සෙන්නේ නැති ආහාරය තෝරගන්නවා කියන එක හරිම අමාරුයි. ඉතින් ඒක Taman උයාගෙන කනකොට අපිව හිතන්නේවත් නැහැ. භෝජන සප්පයක් වගේ කතාව මොකක්වත් තෝන්නේ නැහැ. දෙයියෝ දෙනවා මං කනවා කියලා ඔය කාගෙන කාගෙන යනවා. නමුත් ආහාර සප්පය කියන එක ඒක ලේසි නෑ මේ තේරුම් ගන්න. ඔය සම්බාහන විද්‍යාව ගැන මම ওই ටිකක් කියෙව්වා. ඒ කියනකොට කියනවා අවුරුදු 35ත් 40ට වැඩි කල්යන්න ඕනලු කෙනෙකුට මට ගැළපෙන ආහාරය මොකද්ද කියලා වත් තේරෙන්නේ. එතකම්ම පැණි රස කනවා කක කක යනවා. 40 වෙනකොට ඔන්න මැරෙන ලෙඩේ තේරෙනවා. දැන් ඉතින් උඹට ඩයබටිස් තමයි. ඒක ඒ බිකුසිරතිල යන ගැව් වගේ. එහෙම නැත්නම් ඔන කොලෙස්ටරෝල් කියයි, එහෙම නැත්නම් ගිඩිනස් කියයි, එහෙම නැත්නම් අල්සයිම කියයි මොකක් හරි එනවා. ඔන්න ඊට පස්සේ තමයි උත්සාහ කරන්නේ ආහාර හදාන්න. එතකොට පමා වැඩි. ඒ නිසා භාවනා යෝගාවචරය දැනගන්න ඕනේ විශේෂයෙන්ම තනවා වඩා ගන්න පටවි කසින නිමිත්ත එක දිගට පැවතීම සඳහා කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියලා මේ ආහාරය පිළිබඳ මත්තඤ්‍යතාවයේ ප්‍රමාණ දන්න ගතිය යෝගාවචරයගේ අධිකාරී ශක්තිය තුල තියෙනවා. ඒක ලැබෙන දේෙන් තමයි ගැළපෙන ආහාරය පාවිච්චි කරන්න ඕනේ කියලා. මම පැවිදිින් ඉස්සල්ලා අවස්ථාවක් හම්බුණා ඔය බලංගොඩ අපේ ආනන්ද මහිත්‍රි ලොකු සංජාම්බේ. ගියාට පස්සේ කතා ඇටි මට ඒ වෙලාවේ ඇත්තටම මං කරපු වැඩේ වැරදි ඇති. ඒ වයසක ස්වාමීන්චත් එක්ක පැය දෙකක් එක දිගට කතා කරා මම. ඉච්චරේ ස්වාමීන්චලම දැකලා නැහැ. අහගෙන ඉඳලා මම ඒ වෙන්ච ඒ සංජාම්බේ කියනවා මට කවදාකවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. උඹට ඕන දේක් අහපන්. ඉතින් මමත් මේ හම්බෙච්ච නැතිලා ප්‍රශ්න අහනකොට ඒ ස්වාමීන්චි කියනවා මේ කවුරු හරි තමන් මේ කිසිම රසායනික බේතක් පාවිච්චි කරන තු විටමින් පාවිච්චි කරන්නේ නැතුව ආහාර වේලෙන් සමබර සෞඛ්‍යම නඩත්තු කරන්න බැරි නම් ඒ කෙනාට අකාල මරණයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. කිසිම රසායනික පාවිච්චි කරන්නේ නැතුව බත් වේලෙන් තමන්ගේ සෞඛ්‍ය නඩත්තු වෙනවා. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ උඩපල්ල යනවා ඔය එක එක රසායනික ද්‍රව්‍ය නිසා. දැන් වෙලා තියෙන බත් වේල තුල රසායනික ද්‍රව්‍යනේ. කෑම තුලත් රසායනික ද්‍රව්‍යනේ. දීගනසයි ස්වභාවික ආහාර පද්ධතියකින් භෝජනයේ මත්තඤ්‍යතාවය කියන එක නැත්නම් භෝජනයේ පමණ දැන වළඳනවා කියන එක බුදු ගුණයක් බුදුචාන් වහන්සේගේ චරණ ධර්ම වලින් එකක්. ඒ කියන්නේ බුදු වෙනකම්ම පුහුණු කරන්න ඕනේ. අපි එක්ක කඩුවෙන් කැම ගන්න එක වැඩිින් කැමවා. එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති ඒ භෝජන සප්පාය අඳුර ගන්නවා කියන එක අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒක පින්නපාත යනකොට අපිට මොනව ලැබෙනවද දන්නේ නැහැ. ලැබෙන දේෙන් සප්පාය දේ තෝරා ගන්නවා කියන එක කියන්නත් බෑ. හුඟ දෙනෙක් හිතන මේ පුද්ගලික වැඩකට ඇඟිලි ගහILLක්. නැත්නම් මේ බත්පත්තටත් ඇඟිලි ගහන්න හදනවා. නමුත් ඒක නෙවෙයි තියෙන්නේ අර අමාරුවෙන් හදාගෙන යන උපචාර සමාධිය එහෙම නැත්නම් පටිභාග නිමිත්ත නඩත්තු කරන්ඩ ඒ අදාළ භෝජනීය භෝජන සප්පාය යෝගාචර තේරුම් ගන්න ඕන. ඒ නිසා ගිහියෝ එහෙම නැත්නම් කියනවා නම් සිව්පස්සේ දෙන ඇත්ත මේක දන්නේ නැත්නම් චිපස් දෙන්නත් පිං කරන්න උත්සාහ කරනවා නම් තියෙන දේ වක්රන්න හදනවා නම් ගොඩේ ඉන්න බෑ. මේ මාතික මාත කතාවේ තියෙනවා සංඝවංශල 39ක් ගියාට පස්සේ ඒ ගමක ගන්දිටු වගේ අම්මා මාතික කියන ගන්දිටු වගේ අම්මා දැකලා නැහැ. ඊට පස්සේ කියනවා කොයිද වංශල වඩින්නේ. ඊට පස්සේ කියනවා අපි වස් කාලේ එක තැනක ඉන්න හදන්නේ. මේ ළඟ කැලයක් තියෙනවා. මං කුටි ටිකක් හදලා දෙන්න. ඔබ වංශල ඉඳලා විභවනා කරන්නයි කියලා. ඉතින් මෙයා හැමදාම කැපකාරය ලැබුව කෑම වේල දෙක හදලා යනවා, ගිලම්පස ටික හදලා යවනවා. කිසිම වෙලාවක අරන්නේට යගන්න හම්බෙන්නේ නැහැ. ඒ කැපකාරයෙන් අහනවා කොහොමද සංඝයාංශල සතුටින් ඉන්නවද කියලා. කියාගන්න බෑ. ඒගොල්ලෝ රණ්ඩු වෙලා වගේ තමයි පේන දෙන එකනට එකනට කතා කරන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ අම්මා කරන දේ කැපකාරයත් එක්ක යනවා. ගිලම්පසක් කරන්න කියමු. ගියාට පස්සේ මෙයා කියනවා මේ ගියාට කවුරක්වත් පේන්නේ නැහැ. ඒ කැපකාරයා අහනවා කොහොමද උඹ මේ වැඩේ කරන්නේ? ඊට පස්සේ කර්මනේ ඉන්න මෙන්න මේ මේක තමයි පාත්‍ර ශාලාව නැත්නම් ආසන ශාලාව උතන ගෙඩියක් තියෙනවා ගහනකොට කට්ටි එයි කියලා. ඊපස්සේ යම යා කියලා ගෙඩිය ගැවුවට පස්සේ අර 39 වඩිනවා. වැඩියට පස්සේ ඉතින් ගිලම්පත පූජා කරනවා. ඒක එක්කත් කතා කරන්නේ නැහැ. ඉතින් දැන් අම්මටත් හිතෙනවා පැහැදිලිව මේගොල්ලෝ මොකක් හරි රණ්ඩුවක් වෙලා තියෙනවා. කතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලොකු අහමුතු කාට කියලා කතා කරලා අවසර සන්ද මේ උපස්ථාන කරවට මන්ට මම බල බල ඉන්න වෙලාවක් ආවේ නැහැ. උපන්සලට මොකක් හරි නොමනාකමක් රණ්ඩුවක් වෙලා තියෙනවා. ඇයි එමාන්නේ කියලා. මම ඔබන්සලා ඉක්ිනේකට කතා කරන්නේ. නෑ ඒක අපේ චාරිත්‍රයක්. අපි මේ භාවනා කරනවා. මොකද්ද භාවනා කරනවා කියන්නේ? ඊට පස්සේ කියනවා භාවනා කරන්නේ මේකයි කියලා. මේ අම්මට
කමටහනක් දෙන්න. පස්සේ අම්මා ගෙදර ගිහිල්ලා බොහොම ගෞරවයෙන් කමටහන වදලා අනාගාමී මාර්ගඵල ලැබලා අම්මට ලැබෙන අභිඥා. එතකොට අම්මට දෙනවා අනී මට මේක උගන්වපු හාමුදුරුවෝ මොන්න තරම් උතුමලාද බලන්න මේ ගෙදර දහසකුත් වැඩ කරන ගමන් 39කට උයන ගමන් මට මෙතෙන් යන්න පුළුවන් කියලා ඒ අභිඥාඥයෙන් බලන සංඝයා වහන්සේලා දියා එක නමක්වත් පෘථග්ජන භූමියවත් ඉක්මවල නැහැ. අම්මට කල්පනා නැහැ ඉන්න ගහපන් ගණන් බලාපන් මේ මට උගන්වපු එක හාමුදුරු කෙනෙකුටවත් කිසිම භාවනාවක් හරි ගිහිල්ලා නැහැ. මම මේ දහසකුත් වැඩ කරන ගමන් මට මේ අනාගාමී ඵලයත් ලැබිලා අභිඥාත් ලැබිලා බලනකොට ඒ සංඝයාට අවශ්‍ය ආහාර ලැබිලා නැහැ. අම්මා උයන්නේ ඔක්කොටම එක බත් හැලී. මේ 30 දෙනා අම්මලා 30 දෙනෙක්ගේ දරුවෝ. එක එකනාගේ රසමස වෙනස්. පස්සේ හොයලා මේ ආම්රන්ට ලුණු වැඩෙන්න ඕනේ. මේ ආම්රන්ට බැදුම් තියෙන්න ඕනේ. මේ ආම්රන්ට මේක තියෙන්න ඕනේ කියලා හොඳට දැනගෙන අම්මම ගිහිල්ලා උපස්ථාන කරලා වස් ඉවර වෙන්නේ ඉස්සෙල්ලා අර 39ම රහත්. රහත් උනන පස්සේ ගිහිල්ලා බුදුජානනාංශයට වන්දනා කළා කියනවා ස්වාමීන් වහන්සේ අපිට බොහොම දන්නේ කරන්නේ නැති අම්මා කෙනෙක් හම්බුණා. ඒ අම්මා පුදුම විදිහට අපේ හිත බලලා අපිට අවශ්‍ය කෑම ටික හරි ගසලා දුන්නා. මුල් කාලේ අපිට ලැබුණේ නැහැ. අපි කිව්වෙත් නැහැ. ඒ අම්මට තේරුණා. මොකද ඒ අම්මගේ භාවනා ගුණ නිසා. මේක කියනකොට එතන ඉන්න ආමුදුගෙන හිතනවා එතෙන්නේ කියොත් නම් ඉදියප්පන් ඉන්නකොට ඉදියප්පන් හම්බ වෙනවා. තෝසේ ඉල්ලනකොට තෝසේ හම්බ වෙනවා. ඉට්ලි ඉල්ලනකොට ඉට්ලි හම්බ වෙනවා. රසම් මිලන රසම් හම්බ වෙනවා. මරු වැඩි කියලා ආමුදු කියලා භාවනා කරන ගමන් හිතනවා අද මට අම්මා රසම් මුති ගිනේවා කියලා. අන්න අම්මා එනවා රසම් මුති අරගෙන. ඊට පස්සේ පහුවෙන් දේශනා නෑ නෑ ඉට්ලිත් එක්ක අමුමිරි සම්බෝලයක් ලැබෙනවා. අම්මා ගිනලා පූජා කරනවා. ටික දවසක් යනකොට මේ ආහුදුරණ තේරෙන්න පටන් ගත්තා. දැන් මේ අම්මා හරියටම මගේ හිත දන්නවා. අම්මා එච්චර දියුණුයි මම මෙතෙන් ගියේ කෑමට කියලා විශාල සංවේගයක් ඇති වෙනවා. සංවේගයක් ඇති වුණාට පස්සේ ඒ අම්මට කිව්වට පස්සේ අම්මා හරියට කියලා දීලා මේ ආහුදුත් ගොඩ දානවා. ඉතින් ඒකේ බුරෙන් පණ්ඩිතසාංශ කියලා දීලා කියනවා මේ භාවනා කරන සංඝයාගේ ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය කරන්නා වූ ඒ භෝජන සප්පාය එහෙම කරලා දෙන්න අමාරුයි. නමුත් ඒකේ බලපෑමක් තියෙනවා. Tamanne gælapena diye labunoth tamai bhavana wade. නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ Tamanne හම් වෙන දේෙන් gælapena Tamange වේල සකස් කරගන්න හැටි. ඒ අතින් බලනකොට නම් අද ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම මේ කෑම නිසා බුදුමාකාර අමාරුක වෙලා තියෙනවා. දී බස විශාල පිංසක් කාල වැඩි වෙලා තරබාරු වෙලා මැරලා යනවා. 90%කටත් වැඩි පිරිසක් රැට කා ගන්න නැතුව බඩගින්නේ පුතියෙන. මේ ආර්ථිකයේ විවිධාකාරව බෙදී යෑම නිසා පුදුමාකාර විදියට මේ මනුස්සයන් ඇතුළේ තිරිසන් සත්තු ඉන්නවා වගේ අනික් කෙනාගේ අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ. මේක නෙවෙයි මම මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ වැඩෙන ප්‍රතිභාග නිමිත්ත වැඩෙන්න ආහාරයේ සප්පායක් අවශ්‍යයි. ඒක බනෝඩ ශ්ලෝකේ සමස්ත වශයෙන් ඒ මුත්‍ති ඇතියත්ව පුළුවන් තරම් ඒකේ පීනනවා නැති ඇත්තන්න මොකක්වත් නැහැ. ඒක බලපානවා. ඒක නිසා සිව්පස්සේ සපේන අය තමන්ගේ බලපුලුවන් කාර්කම් පෙන්නන සිව්පස්සේ දෙන එක නෙවෙයි සමස්ත වශයෙන් භික්ෂුවට ලැබෙන මේ ආහාර වේලක ප්‍රමාණය හදන්න උත්සාහ කරන අයත් මම දන්නවා. මන්ද උත්සාහය වෙලා තියෙන්නේ මොකද එක එකනා එක එකනා ආහාර සපයන නිසා භික්ෂුව දැනගන්න ඕනේ යෝගාවචර දැනගන්න ඕනේ තමන්ට ගැළපෙන භෝජනේ මොකද්ද කියලා. ඒක යාව ජීව ප්‍රශ්නය. අද වේල සපයා ගත්තට හැන්දෑව වේල උදේ වේල සපයා ගත්තා දවල් වෙනකොට වෙන එක. ආනේ අනුව ඒක සපයා ගන්න එක දිගටම කළ යුතුයි. ඒ වගේම තියෙනවා තමන්ට ගැළපෙන ඍතුව හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්නේ කොහෙද යන්නේ මොකද්ද මේ සීත ඍතුවට මොකද කරන්නේ උෂ්ණ ඍතුවට මොකද කරන්නේ කියලා විශේෂයෙන්ම ලංකාව වගේ රටක හරි වෙනස් ඍතුුනේ. ඒක සකස් කර ගන්න බැරි වුණොත් අර වැඩින මේක වැඩින්නේ. ඒ මට්ටමකට ගියාට පස්සේ නම් භාවනා යම් මට්ටමකට ගියාට පස්සේ නම් ওই කියන හතින් එකක්වත් වැඩන්නේ කොහේ ගියත් ගින්දගම් පොළොවේත් භාවනා හරියෙනවා. කොඩි ගහයටත් භාවනා හරියෙනවා. නමුත් ඒ හරියන්නේ නැති වෙලාවල් නෙවෙයි. හරියන්නේ නැති වෙලාවේ භාවනාව විතරක්ම නෙවෙයි. ඒකට අදාළ කරන්න ආව මේ සප්පාය කරුණු ටික තියෙන තැනට අපි කියනවා පතිරූප දේශ වාසය. ඒ වගේම පුබ්බේච කත පුඤ්ඤතා තියෙනවා. මේකේ හරියට ඒ යදා ගන්න ඒ ටික යොදලා හදා ගන්න එව්වා පෙර ආත්මෙදි වෙච්ච දේවල්. ප්‍රතිરૂපදීස වාසික උපදීනොයි කියන එක දැන් නම් ඉපදිලා විනාශ වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා. ඒ වගේම පුබ්බේච කත පුඤ්ඤතා කියලා මේ ලැබිච්ච දේන් ගැටුමක් ඇති කරගෙන දව තමන්ගේ දේ සපයා ගන්නවා කියන එක
එතකොට තමයි අත්ත සම්මාපණිදි මගේ මේ පටිභාග නිමිත්ත උපචාර සමාධි දක්වා ගෙන යන්න මට ප්‍රණීතියක් මගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ නැත්තම් යෝගාවචරය නිකන් වැල්ලේ වතුරේ පාවෙන පාසි වගේ හිට මෙරි දුවන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒ සාමාන්‍ය බුද්ධි ඌණ පුරණයක් තමයි මේ බුද්ධකෝ සාචාරින් වහන්සලා මේවා එකතු කරලා පෙන්වලා දීලා තියෙන්නේ. ඒක ලංකාවේදී තමයි මේ තොරතුරු එකතු වීම වෙලා තියෙන්නේ. නිදර්ශන පෙන්වලා තියෙන ඔක්කොම ලාංකික භික්ෂුන් වහන්සලාට වෙච්ච කටවිදු. මොකද අද අපි ඒ ඔක්කොම සපය ගන්න බැරි නිසා අපි මේ ක්‍රමයෙන් ලියලා තියෙන ක්‍රමයේ අරගෙන අපිට ගැළපෙන විදිහට සමතෙන් විතරක් නෙවෙයි විපස්සනා වහරහත් මේ ගිනියන්ට උත්සාහ කරන ප්‍රයත්නයක් තියෙන්නේ. නමුත් මූලික තොරතුරු සංග්‍රහ වීම සමතේ තමයි තියෙන්නේ. ඒක නිසා ආධුනික යෝගාවචරයා මේ නිමිත්තට බැහැ ගන්නකම් ඒ සමත ක්‍රමයේ දැනගෙන හිටියොත් හුඟක් වටිනවා. ඒ නිසා සමතේ නැතුව යන්න බෑ. නමුත් ඒක උපරිම කෙලපැමිණෙන්න ඕනේ නෑ. අවශ්‍ය වුණොත් ඒ වෙලාවට උපයස පෑ ගන්න හැටි, තනා වඩා ගන්න හැටි Taman තුල දැනුම තියෙනවනම් ඒ යෝගාවචරයට මේ ත්‍රිපිටකය දැනගැනීමේ අවශ්‍යතාවය හෝ ගුරුරේක අවශ්‍යතාව හුඟක් අඩු වෙනවා. එimhe නැත්තම් දිගටම ගුරුරේගේ ඇසුර යටතේ ත්‍රිපිටක දැනුම ලබා ගැනීම ඉදිරියට යන්න සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට තියෙන්නේ මේ උපයා ගැනීමේ කටයුත්තක් නෙවෙයි දැන් තෝ උපයා ගන්නා ලද්ද ආරසා කිරීමේ කටයුත්ත. ආරක්ක සම්පදාවක් තියෙන්නේ කරගන්න බැරි වුණොත් අපිට අපේ ලකුණු කැපෙන. දන්න දෙයක් අපි ළඟ තියෙන එකක් රැක ගැනීමක් තියෙන. ඒ නිසා මේකට ශික්ෂාව කියලා කියනවා. මේකට හික්මීම කියලා කියනවා. ඒ සඳහා කළ යුත්තේ බැරි පණිතකම් කරන්නේ නැතුව ලැබිච්ච මේ දරු ගැබ ගම්සා වෙන්න දෙන්නේ නැතුව රකින්න වගේ වැඩ. ඒ නිසා කිරිවැදින ගොයමක් රකින්න කෙනෙක් වගේ දරුගබක් රගෙන මහේසිකාවක් වගේ මේ තියෙන වැඩිගෙනෙන සතිය සමාධිය දිනු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.